नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स अनंत परिमाण गुण ऐति सम्मा संबुद्धुरजान वहन्सेट मागे नमस्कार वेवा अतीत वशेन अनागत वशेन वर्तमान वशेन पवतिन्ना वु सियलूम धर्मय स्कंद वशेन आयतन धातु वशेन इंद्रिय वशेन पटिच्च समुपाद वशेन सत्य वशेन हेतु प्रतिद वशेन अनाकुट परिपूर्ण पिच्चिदुव देशना अवभूत कोटगत देशना कोट वदाल सत्वयंगे मोह अंधकार दुरुकोट प्रज्ञाव पालकरमिं नोपेनन धर्मयं पेनन स्वभावेट पाकल देशना ज्ञानिन समन्नाबित सम्मा संबुद्धुरजानन वहन्सेट महा करुणा समापत्ति ज्ञानिन समन्नाबित सम्मा संबुद्धुरजानन वहन्सेट मागे नमस्कार वेवा धर्मरत्नेट संघरत् उत्पादने महानुभाव संपन्न कुशल चेतना वंगे आनुभाव बल शम दिनाटम अदेन धर्म कर्ण हुवा හොඳින් තේරුම් ගන්නට අවබෝධ කර ගන්නට වටහා ගන්නට ඥානෙ පහළ වේවා නුවණ පහළ වේවා සිහිය වැඩේවා සමාධි ගුණේ වැඩේවා ඒ වගේම හොඳින් ඒ කරුණ පිළිබඳව විතර්කණයකට මානසිකාර්ය පවත්වා පැහැදිලිව පිළිසිදු තේරුම් අරගෙන හේතුඵල ධර්මයන් තේරුම් අරගෙන ඒ අසංගත ධාතු සංඛ්‍යාත නිර්වාණ ධාතුව අවබෝධ කර ගන්නටත් උතුම් මාර්ගය धर्म मातृकाव आरामे इदिरेट गन्न अदापि कथा करन्ने तिक मातृकाव यटते गणिन्ने कथा कल युतु अदट मातृकावन दहसेवनि मग्गारम्मन त्रिकय मग्गारम्मन त्रिकय मे पिंगुतुंट बहुम सिहियक अवश्य वेनवापाद मे मग्गारम्मन त्रिकय तेरुं गैनीम संधा उपरीम सरल करल कियला देंट बलापुरुत्तु वेना एकट पसुबिम नवत अपि इगनगत देवाल तुलिं हारा औसल्ला मतु करगंट ओने एन मतु करगेन ඊට පස්සේ තමයි මේකට බහින්ට සුදුසු වෙන්නේ. එහෙම නැති වුණොත් එහෙම අපි කොච්චර ඉගෙන ගත්තත් තේරුම් ගත්තත් අහලා තිබුණත් පසුගිය ධර්ම කරුණු සිටී උඩට ඇවිල්ලා තිබුණේ නැත්තම් මේ අද කියලා දෙන දේවල් එක කරුණුත් එක ඒක ගලපා ගන්නට නොහැකි යාව කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ඒක නිසා පළමු කොටම අපි අර මේ පරණ අපි මේ ඉති ඉස්සරලා දැනගත් ඉගෙනගත් දේවල් පිළිබඳව ඩිංගක් හිත යොදමු. අද මේ කතා කරන්නේ ධර්ම කරුණු තුනක් කිව්වනේ. ඒකේ මාත්‍රිකාව කියලා මම අතීතයට යනවා. අද කියන්නේ මග්ගාරම්මනා ධම්ම මග්ග හේතුකා ධම්ම මග්ගාධිපතිනෝ ධම්ම. මේ තමයි ධර්ම කරුණු තුන. මග්ගාරම්මනා ධම්ම मग्ग हेतु का धम्म मग्गाधिपति नो धम्म अदमे त्रिकय गण अतिशय गंभीर तेनक मे मातृकाव मे विधियते वचन टिक मे विधियते दनगने अहगन अपि अतीतेकट हरियम अपि मे दक्वा इगन गत्ता सितक पिलिबंद सितक कियला कियन्ने आरम्मने दनगन्नावु दे सितक कियला कियन्ने आरम्मनय දැනගන්න දේ. ඒ වගේම ඒකට වචනයක් තියෙන විඥාන කියලා කතා කරනවා. එතකොට මේ
ඒ හිත මේ දැනගන්න දේ කියන මේ හිත එහෙම නැත්නම් මේ දැනගන්නා නාම ධර්මයේ දැනගැනීමේ ගතිය දැනගැනීමේ ධර්ම ස්වභාවය මේක දැනගන්නා දේවල් නිසා වැඩි වුණා එකම පිටි වර්ගය හදන්නා වූ කෑම වර්ග නිසා නම් වැඩියෙන් ගන්නවා හැබැයි මූලික ධර්මය පිටි පිටි පාවිච්චි කරලා නිස්පාදනය කරන කෑම වර්ග නිසා ලොකු පොඩි නේකාකාරයේ වර්ගවල කෑම නිසා මේ එකම පිටි වර්ගය නම් ගොඩාක් ගන්නවා ඒ එක පිටි වර්ගයට පිටි වර්ගෙන් හදන කෑමට නම් ගොඩක් තිබෙනවා ඒ වගේ මේ දැනගන්නා ස්වභාවයෙන් යුක්ත වෙච්ච දැනගන්නා ගතිය හේවත් ආරම්මණය දැනගන්න මේ ලක්ෂණේ යුක්ත වෙච්ච මේ හිත ඒ දැනගන්න දේවල් නිසා දැනගන්නා දේවල් නිසා ඒ හිත 89ක් වෙලා තියෙනවා ඒ වගේම තමයි මනසේකට කැමරාවක් තියෙනවා කැමරාවක් තියෙන එක්කෙනා ගහනවා ෆොටු මගුල් ගෙදරකට ගිහිල්ලා ගහනවා මෙයා කැමරාවෙන් ෆොටු කැමරාවෙන් කරන්න ෆොටු ගහන එකනේ එතකොට මගුල් ගෙදරට ගිහිල්ලා එයා ගහනවා මිනිස්සු කැම කන විදිය මිනිස්සු එන විදිය යන විදිය ඒ වගේම ඒ කපල් එක නෑද ඇටි හිතමිතු उपांदिनी එවගේම යංකසේ කෙනෙක් රණ්ඩුවක් සරුවලයක් වෙනවා එහෙම නැත්නම් ඔය මොකක් හරි කලබගෑනියක් සිද්ධ වෙනවා අපි හිතමු ඔය මොකක් හරි මහා රැස්වීමක මිනිස්සු දැන ගන්නවා හරි මොකක් හරි දෙයක් තියෙනවා ඒව කරන කොටත් මේ මිනිස්සයා ගහන මේකෙන් පුතු ඒවට කියනවා මේ මොකක් හරි උත්සවයේ තිබිච්ච කොටු හරි එහෙම නැත්නම් රණ්ඩුව අල්ලලා ගහපු පොටු. ඒ වගේම යංකසේ තැනක අවමංගල්‍ය උත්සවයක් තියෙනවා. ඔතන ගිහිල්ලත් යාම මංගල්‍යයේ පොටු ගන්න. ඒකට අවමංගල්‍ය ආධානයේ පොටු කියලා කියනවා. ඒ වගේම කැමරාවෙන් මගුල් ගෙදරට ගියා පොටු ගහගත්තා. කැමරාවෙන් උපන්දිනයේදී ගියා පොටු ගහගත්තා. කැමරාවෙන් උත්සවයක් රණ්ඩුවක් මීට්මක් පොටු ගහගත්තා. කැමරාවෙන් මේ යංකසි අවමංගල්‍ය කටයුත්තක් පුටු ගහගත්තා. ඔය වගේ මේ එකම හිත ආරම්මණය දැනගැනී වශයෙන් ඒ ඒ තැන්වල ඒ ඒ ඒරියාවල වැඩ කරන නිසා මේවට මේ හිතට කියනවා කාමාවචර සිත් කියලා කියනවා රූපාවචර සිත් කියලා කියනවා අරූපාවචර සිත් කියලා කියනවා ලෝකෝත්තර සිත් කියලා කියනවා අකුසල් සිත් කියනවා කුසල් සිත් කියනවා ওই විදිහේ නම් වැටෙනවා ওই එකම හිත මේ විවිධ ස්වરૂප ගත විදිය හොකට අපි ওই විදිහට තේරුම් ගනිමු ඊළඟට අපි තව පැත්තක් හිතමු අපි ඉගෙන ගත්තා දැන් ඉස්සෙල්ලා කිව්වා සිත් 89ක් කියලා කියලා එතකොට ඒ සිත් 89 පුංචි මතක් කිරීමක් කරනවා සමහර සිත් අරතම් කරන්නේ දැනගන්නේ හේතු ඵල ධර්ම සමහර සිත් දැනගන්නේ හේතුවෙන් ඵලයෙන් යුක්ත වෙච්ච මණ්ඩියක මණ්ඩලයක පරිසරයක තිබෙන දේවල් සමහර සිත්තරින් දැනගන්නවා හේතුලින් හැදිච්ච නැති හේතුඵල ගෑවිලා නැති හේතුඵල මිශ්‍රණයක් නැති කිසිම හේතුඵල කතාවක් මොකක්වත්ම නැති හේතුඵල
කිසිම නෑකමක් කියන්නේ නැති අමුතුම විදිහේ ධර්ම ස්වභාවයක් දැනගන්න හෙත්තිය. ඒක නිසා ඒවට වෙන නමක් තමයි කියන්නේ. ඒවට කියනවා ලෝකෝත්තර නම් සිත් කියලා. අර හේතුඵල මණ්ඩියේ තිබෙන ඒවට කියනවා මේ පෘථජන හිත් කියලා. ඔහොම බෙදෙල්ලකුත් තියෙනවා. මොකක් අපේ පිමුතුන් උදිත හිතේ තියාගන්න. තව જાතියක් අපි කතා කළා. මොකද්ද? ඒ තමයි හිතක් පහළ වෙනකොට ඒ හිතේ වැඩ කරන්නා වූ පහළ වෙන්නා වූ තිබෙනවා මේ චිත්ත ගති කියලා. හිතත් එක්ක නෑකම් කියාගෙන හිතත් එක්ක සහෝදරකම් බැඳියාවල් කී තියාගෙන පහළ වෙන චිත්ත ගති චෛතසික ධර්ම මනසට චිත්තට සම්බන්ධ දේවල් තියෙනවා. ඒවට කිව්වා අපි චෛතසික ධර්ම කියලා. හරියට කියනවා නම් අපි ඉස්සෙල්ලා කිව්වනේ මේ අර එකම පිටි જાතියෙන් විවිධ කෑම හදනවායි කියලා. එකම පිටි જાතියෙන් විවිධ කෑම වර්ග හදනවා. ඒකේ මූලයේ පිටි. හැබැයි මේ කෑම වර්ගවල හදනකොට සමහර ඒවා රවුම්, සමහර ඒවා කොටුයි, සමහර ඒවා දිගයි, සමහර ඒවා නිකම් හැඩයක් කියන්නත් බැරි ඒවා. ඒ වගේ ප්‍රමාණය බර වෙනස්නේ. ඒ වගේම තමයි ඔය පිටි වලින් හදන්නා වූ කෑම වලට ඇතුළට දාන එක එක ಜಾති ඔය හදන අය. ඒ ಜಾති නිසා ඒ කෑමේ ගුණාගුණ ගණන් මිමි මිල ගණන් ලොකු පොඩි වටිනාකම් වෙනස් වෙනවා. ඒ වගේ මේ කෑම අස්සේ තිබෙන්නා වූ කෑමට බද්ධ වෙච්ච අපි හිතමු පාන් බනිස් ඔය එක එක ಜಾති තියෙන සීනි කෑම ඔය ස්පයිසි දාපේවා ඌ වගේ අස්සේ තිබෙන්නා වූ අන්තර්ගතය වගේ හිතක් හටගන්නකොට හිතක් පහළ වෙනකොට ඒකේ අස්සේ ඔය කෑම වලට දාලා තිබෙන්නා දේවල් වගේ තිබෙන මතුවෙන යම් මේ තියෙනවා අන්තර්ගතයක්. එහෙම නැත්නම් ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් තියෙනවා. ඒක ASCII තිබෙනවා මිශ්‍රණ ස්වභාවයක් තියෙනවා. ඌට කියනවා චෛතසික ධර්මය කියලා. අපි මේ චෛතසික ධර්ම හඳුනාගත්තනේ මේ මෙන්න මෙහෙම 52ක් ඔක්කොම තියෙනවායි කියලා. මේ ඒ 52 වර්ග කරගත්තා. සමහර ඒවා තිබුණා මේ අර හැම කෑමකටම ලුණු දාන්න වගේ මොහකට දැම්මයි ලුණු ති හැම එකේම යනවනේ. හැබැයි මිරිස් දාන එකයි සීනි දාන එකයි එකට කරන්නේ නැහනේ. මිරිස් වලින් ස්පයිසි වලින් යන මිශ්‍රණේ එක පැත්තක යනවා. සීනි බටර් එහෙම දාලා යන ඒවා වෙන අංශයකට යනවා. නමුත් ඔය දෙකේම අඩු වැඩි වශයෙන් තියෙනවා මේ ලුණු නම් යනවා. ඔය වගේ මේ ලුණු වගේ හැමතෙම සාධාරණ වෙච්ච දෙයක් වගේ යන සරුචිත්ත සාධාරණ සිත් මේ චෛතසික ධර්ම ටික තියෙනවා. ඒක හතක් තියෙනවා. ප්‍රකීර්ණක ධර්ම තිබෙනවා හයක්. චෛතසික අකුසල් චෛතසික 14ක් තියෙනවා කියලා කිව්වා. හතේ ඔක්කොම 25ක් තියෙනවා ඒක අකුසල්. දැන් මෙහෙම කක්නෝ කිතිනිය දැන් බලන්න කුසල චෛතසික හොඳ චෛතසික නිකන් බටර් චීස් සීනි කැනි වගේ ඔය චොක්ලට් වගේ පැත්තට බර වෙච්ච හොඳ වර්ගයේ ප්‍රසන්න වර්ගයේ සෞම්‍ය වර්ගයේ මේ චෛතසික ධර්ම කියනවා 25ක්. ඒ වගේම මහා අර අපේ ලංකාවේ තිබෙනවනේ මේ නයිකොච්චි කියලා జాතිය. ඒ වගේ සැර. ඒ වගේම දෙලෝ රත් වෙන සයිස් එකේ තියෙනවා 14ක්. ඒවා අකුසල්. ලුණු වගේ වැඩ කරන ඒවා තියෙනවා හැම එකටම සාධාරණයි 7ක්. ඒ වගේම අබසූදුරු තල වගේ ඒවා කරි වලටත් දානවා බටර් එකත් ඒ පාන් එකත් තියෙන. ඒවා තියෙනනේ. දෙපැත්තටම සාධාරණ ওই පැත්තේ ඒ පැත්තට අතර කරන මේ පැත්තට ඒ වගේ හයක් තියෙනවා කියවනේ.
දැන් බලන්න වර්ග 4කට ඔය 52 බෙදුවනේ. දැන් ওই විදිහේ බෙදිල්ලකු එක ඔය හිතන අන්තර්ගතය හැටියට වැඩ කරන චෛතසික ධර්ම 52ක් තියෙනවා කියලා කිව්වා. දැන් ඕකත් ඔය විදිහේ හිත අන්ත ඊළඟට මේ අපිට තිබෙනවා මේ හරි කරදරයක්. මේ සත්‍ය හැටියට කතා කරන අපිට හරි කරදරයක් තියෙනවා. ඒ තමයි කරදරේ මේකේ මේ අපි ඉන්න පරිසරයේ මේ පෘථජන ලෝකයේ ඒ වගේම මේ මේ හේතුඵල රාමුවේ මේකේ මේ අරමුණු වැඩි. අරමුණු හරි මේ කෝටි ප්‍රකෝටි ගාන අරමුණු තියෙනවා. මේ අරමුණු වැඩි හින්දාවෙන් මේ අරමුණු හැම තැනම අරමුණු. කාමරයට ආපු ගමන් අරමුණු. එළියට බහැපු ගමන් අරමුණු. උඩ බලපු ගමන් අරමුණු. ඒ වගේම අතීතයට හැරිච්ච ගමන් අරමුණු. අනාගතයට දාපු ගමන් අරමුණු. පාරේ බහැපු ගමන් අරමුණු. අරමුණු වැඩි. හරි ගොඩයි. අරමුණු වැඩි හරිම ගොඩයි. මේක නිසා මේ අරමුණු වැඩි නිසා ඒ අරමුණු වලට හිත බැහැ ගන්න රිංග ගන්න පැනලා යන තියෙන්නේ දුර්වල් හයයි. මේ දුර්වල් හයෙන් මේ හිත එහෙට මෙහෙට නරලා පැනලා දුවලා ඒක නිසා හිත අපේ හිතවලට හරි තිහෙට්ටුයි. හරිම තිහෙට්ටුයි. මේ හිත හැමතැනම යනවා. ගිහිල්ලා අරමුණුත් එක්ක නටලා අරමුණුත් එක්ක රණ්ඩු වෙලා අරමුණුත් එක්ක හිතවත්කම් හදාගෙන ඊට පස්සේ ඒ කාය හිතේ ගෙනලා ගහගෙන ආය දුවලා ඔය වැඩේ හින්දා මේ හේතුඵල ධර්ම රාමුවේ ඒරියා එකේ ඉන්න මේ අපේ හිතට හරි මහන්සි හරි තෙහෙට්ටුයි හරි දුකයි මේ දුවන වැඩේ හින්දා මේ අරමුණු වැඩි හින්දා ඇයි හිත දුවන්නේ වටේ අරමුණු තියෙන හින්දා ඉතින් අපිට අරමුණු පුච්චල ඉවර කරන්න බෑ අරමුණු ටික පුච්චලා මේක හිතට එතකොට මොකක්වත් නැහෙනේ ආසෙන ඉතුරුනේ ඒ වගේ මේක කරන්න බෑ ඒක නිසා කරන්න තියෙන ලිහිසි පහසු වැඩේ තමයි මේ අරමුණු නැති කරන්න විනාශ කරන්න කාගරි මයික් එකක් ඕනලා තියෙනවා අපි කරුණාව මතක් කරනවා ඒක මියුට් කරගන්න කියලා ලංකඩි සිල්ලා මහත්මිය මයික් එක මියුට් කරගන්න හොඳයි එතකොට දැන් අපි කිව්වා දැන් මේ අරමුණු මහා කෝටි ප්‍රකෝටි ගණක් තියෙන රස අරමුණු නිරස අරමුණු මධ්‍යස්ථ අරමුණු ලොකු රහ තියෙන ඒවා යන්තම් රහ තියෙන ඒවා රහ අඩුම මට්ටමේ තියෙන ඒවා ඒ තතරින්ද බැරි ඒවා ඔය වගේ නාන ප්‍රකාර මට්ටමේ රහ දැනෙන වැටෙන නිරසත් තදට මධ්‍යමට අඩුවට දැනෙන ආරම්මන මහා විශාල කෝටි ප්‍රකෝටි ගාන මේ අපි වටා සහ ඇතුළත තියෙනවා මේක නිසා මේ අරමුණුත් එක්ක මේ හිත හැප්පෙන්න ගිහිල්ලා හිතවත්කම් පවත්තන්න ගිහිල්ලා රණ්ඩු වෙන්න ගිහිල්ලා හිතට මහන්සි හිතට තෙහෙට්ටුයි හිතට හරි දුකයි මේක අනිත්‍ය කරගන්නත් අමාරුයි. දැන් ඒක නිසා ක්‍රමයක් තියෙනවා මේ අරමුණු වලින් අයින් වෙන්න ඕනේ. මේ අරමුණු වලින් අයින් වෙන්න ඕනේ. අරමුණු නැති කරන්නත් බෑ. ඒක නිසා කරන්නේ මොකද්ද? මේ අපේ හිත මේ අරමුණු වලට යන්න නොදී සීමා කරනවා. ගොඩාක් අරමුණු තියෙනවනේ. ඒ වගේම තෝරා බේරාගත්
කරදරකාරී ස්වභාවයක් නැති ඒතරම් පීඩාවක් දුකක් තින්නේ නැති පහේ අරමුණු ටිකක් තෝරාගෙන ඒවා කුසල අරමුණුයි කියලා නමකුත් පටල කරලා ඒවත් එක්ක හිතට ඉඳ අරිනවා අනිත් ඒවා පුළුවන් තරම් අමතක කරන්න හරිනවා දැන් ඔන්න ඔය වගේ වැඩසටහනක් තමයි අපි මේ ඔය ධර්මික කියන ඕක තමයි අපි කරන්නේ දැන් ඔය එක්තරා මට්ටමක එක්තරා විදියක අරමුණු ටිකක් තෝරා බේරාගෙන ඒ ටිකත් එක්ක හිත පොඩ්ඩක් යාලු කරවලා හිතවත් කරවලා ඒකේ හිත පවත්වවලා ඊට පස්සේ ඒ ආධාරයෙන් කරන්නේ මොකද්ද ඒ ආධාරයෙන් කරන්නේ ඒ ටිකෙමුත් අයින් වෙලා ආරම්මණයක් මේ හේතුඵල එහෙම නැත්නම් පුච්චජන මාත්‍රමේ මණ්ඩලයේ තිබෙන ඒරියාකින් අයින් වෙලා යන්ට ඒක තමයි කරන්නේ මේ වැඩේ කරගෙන යනකොට මේ වැඩේ කරගෙන යනකොට අපිට මේ හොඳ හයිය තියෙන හිත අවශ්‍යයි ඒ කියන්නේ මේ ඔය හැම හිතකටම හොඳ අරමුණු තෝරලා අරමුණු කරගන්න බෑ හැම හිතකටම බෑ ඒක නිසා හොඳ අරමුණක් තෝරා බේරාගෙන ඒකත් එක්ක ඉන්න හිටින්ද කියන්න පුළුවන් ගැවසෙන්න හැසිරෙන්න පුළුවන් මේ සුදුසු බලශක්තියක් තියෙන සෞම්‍ය ගුණ තිබෙන මේ හිත් තියෙනවා ඕවට කියනවා මේ කුසල් හිත් කියලා ඒවා කුසල් හිත් වෙන්න හේතුව මේ ඒකේ ආසෙ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වැඩි ඒකේ අසර දාලා තිබෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වැඩි මට මතකයි මම මීට පෙර ආතුව මේ මගුල් කේක් එකක් ගැන කිව්වා කඩේ තිබෙන කේක් වල සාමාන්‍ය වගේ මොන මොන හරි ටිකක් තියෙනවා හැබැයි ඒකේ අන්තර්ගතය මේ ඊතරම් ගොඩාක්ම නෑ මගේ දැනුමේ හැටියට මම කේක් හදලා නෑ නමුත් ඔය අපි පිළිද කියන කතා කරන හැටියට ඊතරම්ම නෑ එහෙනම් මම හොඳටම දන්නවා මේ ඔය මගුල් කේක් කියන જાතියේ අන්තර්ගතය මේ හරි වැඩි ඒක නිසා මගුල් කේක් කඩවලල විකුණන්නට ඇත්තේ නෑ ඒකට මගුලක්ම ඕනේ ඒවා දෙක්කොත් එහෙම මේ එහෙම ලේසියෙන් පුංචි ඔය කඩේ විකුණන ගානට විකුණන්න බෑ දැන් බලන්න තියෙන්නේ ගාන වැඩි වෙන්නේ වටිනාකම වැඩි වෙන්නේ ඒකේ අස්සෙ තිබෙනා වූ සංකලනයන් ඒ වගේම මිශ්‍රණයන් වැඩි වූ තරමටයි ඒ වගේ කුසල හිතක අන්තර්ගතයට වැටෙනවා චෛතසික ධර්ම 38ක් චෛතසික ධර්ම 38ක් වැටෙනවා කෙනෙකුට අහන්න පුළුවන් මෙහෙම ඒක වෙන්නේ කොහොමද කියලා මතක ඇති දැන් විනාඩි කීපයකට උඩදී චෛතසික ධර්ම 52 හතර කොටහයකට බෙදෙනවයි කියලා කිව්වනේ ඒ තමයි සරුවචිත්ත සාධාරණ චෛතසික හතක් වෙනවයි කියලා කිව්වා ඊළඟට ප්‍රතිනක හයක් වෙනවයි කියලා කිව්වා එතකොට එතනම තියෙන හතුණ ඊළඟට කිව්වා අකුසල චෛතසික 14ක් වෙනවයි කියලා එතකොට 27ක් විතර වෙනවනේ
ඊළඟට 25ක් වෙනවා කියලා කිව්වා කුසල්. ඔය විදිහටනේ ගොඩක් ගොඩවල් හතර ওই চৈতසික මණ්ඩලයේ හතර කොටසකට බෙදුනේ. දැන් මෙහෙමයි. කුසල চৈতසික ධර්මය 25ක් තියෙනවනේ ඒ চৈতසික ධර්ම 25ට ඒ চৈতසික ධර්මත් එක්ක හිතවත්ව සහයෝගයෙන් මිත්‍රත්වයෙන් මේ වැඩ කරන්ට එන මේ සරුවචිත්ත සාධාරණ 7යි ඊළඟට ප්‍රකීර්ණක 6යි ගත්තන් පස්සේ 13 දෙනා එකතු වුණාන් පස්සේ 38 දෙනෙක් වෙනවා 38 දෙනෙක් වෙනවා මේ 38 දෙනා කුසල ආරම්මණයකට හැටියට වැඩ කරනකොට මේ 38ටම කියනවා කුසල චෛතසික කියලා. හැබැයි නියමම නියම කුසල චෛතසික කියන්නේ මේ 25. ඒ කුසල චෛතසික ධර්ම 25 එක වැඩ කරන නිසා එකතු වෙච්ච නිසා ඒත් එක්ක එකට හිතවත් ඉන්න නිසා කියනවා අනිත්‍යයටක් කියනවා මේ කුසල චෛතසිකය කියලා. දැන් මේ මෙහෙමනේ ඔය පාන් වලට දාලා තියෙනවා තල ලුණු බටර් ඌව මේව දාලා තිබුණාට ඔය මේ තවත් ඉතින් ඔය තියෙනවනේ දැන් ඔය මේ ඔය එක එක සීඩ්ස් වර්ග දාපු ඒවා අරම මේව තියෙනවනේ ඉතින් ඒවා දැම්මත් පාන් එකේ තිබෙන තල කන්නේ පාන් කනවා කියලානේ. පාන් එකේ තියෙන ලුණු කන්නේ පාන් කනවා කියලා. පාන් එකේ තිබෙනා වූ ඔය එකේ ඇට ඇට වර්ගය ඒවා කන්නේ පාන් කනවා කියලා. ඒක නිසා මේ කුසල් සිත් চৈতසික මණ්ඩලයේ එක්කල් වෙච්ච මේ අනිත් සරුවචිත් සාධාරණ කට්ටියයි ප්‍රකීර්ණ කට්ටිය ඒගොල්ලෝ ගණන් ගන්නේ කුසල හැටියට. ඔය ටිකක් දැන් හිතේ තියාගන්න. මම මේ වෙනකොට දැන් මේ කරුණු කීපයක් කිව්වා. මේක තේරුම් ගන්නද කුසල චෛතසික 25යි ඊළඟට සරුවචිත්ත සාධාරණ 7යි 32යි ප්‍රකීර්ණක හයයි ඉස්සතයි කොහොමයි 38 හැදෙන ඕකට කියන කුසල චෛතසික ධර්ම 38 කියලා මේකේ තිබෙනවා මේ කුසල චෛතසික ධර්ම දැන් 38ක් ওই විදිහට මේ තියෙනවා කියලා ඔකත් හිතාගන්න පොඩි එහෙට මෙහෙට කරන්න වෙච්ච අවස්ථාවකදී මම ඕක කරනවා කාරණේ කියලා ඔහොම හිතාගන්න දැන් අපි තව පැත්තකට හැරිමු. දැන් මම කිව්වා මේ කුසල මේ ලෝකයට සම්බන්ධ දේවල් තියෙන ලෝකයට සම්බන්ධ අරමුණු. ඊළඟට මේ හේතුඵල ධර්මයන්ගෙන් හැදිච්ච එක එක රටා, කොටු, රවුම්, ඇවිදින සත්වයෝ මේ ඔක්කොටම එක එක නම් ගහගෙන ඔය හිට ගිහිල්ල හිට හැදෙනවා. හිත හිතා හිත හිතා ඉන්නවා. ඉතින් හේතුඵල කියලා තේරෙන්නේ නැහැ. මේවා සංකතයි කියලා තේරෙන්නේ නැහැ. හේතුන් හටගත්තා කියලා එහෙම වැටහීමකුත් අවබෝධයකුත් නැහැ. ඔක්කොම අනිත් පැත්ත ගහගෙන මේවා සදාකාලිකයි කියලා, හත්තේවෝ කියලා, මේ ජීවියක් කියලා, අපේ අම්මයි තාත්තයි කියලා ඔය විදිහට සහෝදරයෝ, පාතිය, ඌම එක එක නම් ගම් පට්ටල කරගෙන ඌකේ සම්පූර්ණ මේ කියන්නේ අන්ධ භූත වෙලා පටලවිලා මෙලූ දෙයක් කරගන්න බැරුව දැන් හිත ඔය විදිහේ මේ සම්පූර්ණ පටලැවිල්ලකට ගියේ හිත මණ්ඩියක් තියෙනවනේ ඒක පුතජ්ජනේරියයි කියන්නේ. එතකොට ඒකේ කාම ලෝකයේ තියෙනවා අන්තිම අන්තිම අවුල් සහගතයිනේ. දැන් මේවා අරමුණු කරන හිත හරි හරි තෙහෙතුයි හරි දුකයි
හරී තීඩයි. එහෙම නැතුව කිසිම හේතුවකින් හටගත්තේ නැති නමුත් පවතින. ඒ වගේම අරමුණු කරාම හිතට තෙහෙට්ටුවක් දැනෙන්නේ නැති හරිම සාන්ත වෙන. ඒ වගේම පෘථජන හිත වලින් මේ ලෝකේ තියෙන දේවල් හිතනකොට හරි බරයි හිතට. හරිම බරයි. නමුත් මේ එක ධර්මයක් තිබෙනවා ඒක ගැන හිතනකොට හරි බර සැහැල්ලුයි. සාන්ත වෙච්ච ඊටාම බර සැහැල්ලු කරන අතිශය සූක්ෂම වූ ඒ වගේම කිසිම හේතුවකින් හටගත්තේ නැති ධර්ම ස්වභාවයක් තියෙන එකට කියනවා ධාතු ස්වභාවයක් නිර්වාණ ධාතුව නිමිච්ච තැන නිවිච්ච තැන පහනක් දැල්වෙනවා බලන්න පහනක් දැල්වෙනවා පහනක් දැල්වෙනකොට එතන තිබෙනවා පහනක් තෙල් තියෙනවා පහනේ ඒ වගේම තමයි පහනේ දැල්ල ඒ මට්ටමට ආලෝකී පතුරුවමින් දැල්වීමෙන් පවතිනවා ඒ පහන පහන දැල්ල තියෙන්නේ තෙල් තිර තියෙන තාක්කල් එතකොට පහන් දැල්ලට පුළුවන් මේ ඒ පහන් තිරය යොදන ප්‍රමාණයට අපිට කියන්න පුළුවන් මේ පහන් දැල්ල මෙච්චරක් උසයි මෙච්චරක් මහතට තියෙනවා කියලා. අපි හිතමු අර ඔය මේ පොල් පහන් තියෙනවා මේ පොඩි කූරු වලින් හදපු කූරක පහන් තිර දවටලා ඔතලා තිර දැල්ව දැනුවම් පස්සේ පන්දමක් වගේ උසට. එතකොට ඒකේ තියෙන ගිනි දැල්ල මතුවෙන්න පුළුවන් අඩියක් විතර උසට. දැන් අපි සාමාන්‍යයෙන් ඒක පොඩි කරන්නට දැල්වෙන්නා වූ පහන් ආලෝක ප්‍රමාණය පහන් දැල්ල පුංචි වෙන. අපි හිතමු ලොකු පහන් දැල්ලක් හරි පුංචි පහන් දැල්ලක් හරි තිබුණා දැල්වීමෙන් පැවතුණා මේක නිවි කියා. නිවි ගියාට පස්සේ එතන මේ දැල්වෙන්න දෙයක් නෑ පහන් දැල්ල ගිය තැනකුත් නෑ. අන්න ඒ වගේ මේ විඳවා දුම් ගහ කරවිවි පවතින්නා වූ දෙවින්නා වූ දැවින්නා වූ මේ පහන් තිරේ වගේ පවතිනා වූ රූප ටික පහන් තිරේ වශයෙන් කතා කරන්නට හැකි පහන් තිරේ වගේ තිබෙන මේ රූප ගොඩේ ගිනි අල්ලලා මතුවෙනපත් වෙන චිත්ත චෛතසික ධර්ම ස්වභාවය මේ ටික නැතිලා කියාම මේ ටික අයින් වුණාම පවතින්නේ මොකද්ද ඒ කිසිම දෙයක් නැති සාන්ත ස්වરૂපය ඒක නිසා නිර්වාණ කියන ස්වභාවය අතිශය සූක්ෂම රූපයක් නැති පහන් තිර වගේ කියන්න පුළුවන් රූප නැති ඒ වගේම චෛතසික ධර්ම එකක්වත් නැති සිතකුත් නැති අමුතුම සාන්ත ස්වභාවයක්. ඒ නිර්වාණ ධාතුව ඒ නිර්වාණ ගතිය ඒ නිවිච්ච ස්වභාවය ඒ දැවෙන ගතියෙන් අයින් වෙච්ච ස්වභාවය අරමුණු කරන හිතිය. ඒවට කියනවා මේ නිවන් අරමුණු කරන
නිවන් දකින්න හිත කියලා. නිවන් අරමුණු කරන නිවන් දකින්න හිත කියලා කියන එකට ලෝකෝත්තර හිත කියලා තමයි කියන්නේ. ඒ හිත්ම අවශ්‍යයි ඔක දකින්න. ඒ අපිට දැන් ඔය එහෙමෙන් කරලා මොකක් හරි ඔය හිත එකක් මේ අරමුණේ හැටියට මේ පටලවලා ඉතින් ඔය හදාගන්න පුළුවන්. එහෙම හිතක් හදාගෙන අරමුණේ හැටියට ඔය තියෙන එක බලාගන්න කියාගන්න පුළුවන්. එතකොට අපිට වැටෙන්නේ නැති දෙයක් අරමුණක් තියෙනවා නම් ඒක දන්න කෙනෙක්ගෙන් අහලා කියලා ඊට පස්සේ අපිට වැටෙන්නේ නැති ආරම්මණේ මේ පැත්තට අපිට අලුත් හිතක් හදාගෙන ඒක දැනගන්න පුළුවන්. නමුත් මේ සංකත ස්වභාවයක් නැති ශාන්ත වූ සූක්ෂම වූ ඒ නිර්වාණ ධාතුව දකින නිර්වාණ ධාතුව බලන ඒක පේන හෙත් තියෙන්නේ හරිම ටිකයි. ඒ කියන්නේ ඒ තියෙන්නේ සිත් අටයි. අන්න ඒ සිත් අටට සම්බන්ධ ඒ සිත් අටේ වැඩ කෑල්ලක් තමයි අද මේ කියන්නේ. ඒකෙත් තිබෙනවා මේ සූක්ෂම වූ ශාන්ත වූ ප්‍රණීත වූ සැහැල්ල වූ අතිසේ සැහැල්ල වූ ඒ නිර්වාණය අපි කියනවා නම් මේ තිර හතරකින් වැහිලා තිබෙනවා. තිර හතරකින් වැහිලා තිබෙනවා. ඒ තිර හතරෙන් වැහිලා තිබෙනා වූ ඒක පළවෙනි තිරේ අයින් කරනවා, දෙවෙනි තිරේ අයින් කරනවා, තුන්වෙනි තිරේ අයින් කරනවා, හතරවෙනි තිරේ අයින් කරනවා. එතකොට සම්පූර්ණ පේනවා. එතකොට මේ පළවෙනි තිරේ අයින් කරාන් පස්සේ එක්තරා මට්ටමකට පේනවා. දෙවෙනි තිර කැල්ලත් අයින් කරාන් පස්සේ තව ටිකක් හොඳට පේනවා. තුන්වෙනි තිරේ අයින් කරාන් පස්සේ තව හොඳට පේනවා. හතරවෙනි තිරේ අයින් කරාන් පස්සේ පරිපූර්ණ පේනවා. ඒක නිසා මේ කියන්නා වූ නිර්වාණය අරමුණු කරන හිත් තියෙනවා අටක්. නිර්වාණය අරමුණු කරන හිත් තියෙනවා අටක්. ඒ හිත් අටෙන් ඉස්සර වෙලාම අරමුණු කරන්නා වූ නිර්වාණය අසංකත ධාතුව මේ අරමුණු කරවගන්න හිත් තිබෙනවා හතරක්. ඒවට කියනවා මාර්ග සිත් කියලා. මාර්ග සිත්. අද මේ කතා කරන මේ කොටස තරම ගැඹුරුයි. තරම කියලා අතිශය ගැඹුරුයි. ඒක නිසා මම මේක පින්වතුන්ට කියලා දෙන්නේ කොහොමදත් කියලා මම හිතුවා. ඒක නිසා තමයි මම මේ විදිහට පොඩ්ඩක් මේ කලබලයක් නැතුව මේ පොඩ්ඩක් අවස්සලා හාරලා ගන්න මේක. එතකොට මේ නිවන අහුවෙන, නිවන අරමුණු කරන, නිවන පැත්තට හැරී තියෙන හිත් තියෙන්නේ අටයි. ඒකෙන් මාර්ග සිත් තියෙනවා හතරක්. මේකේ මෙහෙම එකකුත් තියෙනවා. දැන් අර ආපහු යම් බලන්න පිටිපස්සට මං දැන් විනාඩි කීපයකට ඉස්සරවලා කිව්වා කුසල් සිත් ව එහෙම නැත්තම් මේ කුසල චෛතසික ධර්ම හැටියට සැලකිය හැකි චෛතසික ධර්ම 38ක් තියෙනවා කියලා කිව්වනේ. ඒ 38න් චෛතසික දෙකක් බොහෝම කරුණාවෙන් යුක්තව වෙන් කරගන්න වෙනවා. ඒ තමයි කරුණා චෛතසිකයයි මුදිතා චෛතසිකයයි කියන දෙක. ඇයි මේ කරුණා මුදිතා චෛතසික දෙක මේ 38න් අයින් කරේ? හේතුවක් තියෙනවා. හේතුව තමයි මේ කරුණා චෛතසිකය වැඩ කරන්නේ සත්‍යය කියන කොටසක් ගැන හිතලා
ඒ අයගේ දුක හිතන කොටයි. ඒ කියන්නේ කරුණාව අපිට දැනෙන්න සත්ව ආරම්මණයක් තියෙන්න ඕනේ. පඨවි ධාතුව තියෙනවා. පඨවි ධාතුවට අපිට කරුණාව දක්වන්න බෑ. තේජෝ ධාතුව තියෙනවා. ඒකට කරුණාව දක්වන්න බෑ. ඒ වගේම කරුණාවක් ඇති වෙන්නේ නැහැ. මේ වටේ හැමතැනම ගස් කොළන් තියෙනවා, පඨවි තියෙනවා, ආපෝ තියෙනවා. හුළඟ හමාගෙන යනවා. හුළඟ කෙරෙහි කරුණාවක් දැනෙන්නේ නැහැ. ඒක නිසා මේ ධාතු ස්වභාව වලට කරුණාවක් තාන්ට බැහැ. ඒක නිසා මේ සත්ත්ව සංඥා, ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් සත්වයක් නැති වුණත් සත්ත්ව සංඥාවක් ඔය ලෝකේ කතා කරන මට්ටමේ සත්ත්ව සංඥාවක් තියෙනවා. ඒකට තමයි කරුණාව දක්වන්නේ. ඒක නිසා මේ කරුණා චෛතසිකය අවශ්‍යයි සතුන් සම්බන්ධ යුද්ධයට. ඒ කියන්නේ සත්වයේ හේතුඵල ධර්ම ටිකක් නේ සත්‍ය කැටියට ගණන් ගන්නෙ. මේ සත්‍යය මේ විදිහට දුක් විඳිනවායි කියලා. හැබැයි මේ හේතුඵල ටිකක් එක්කාසු වෙලා ස්කන්ධ පංචකය తాවකාලික හරි ලෝක මට්ටමින් සත්‍යයේ කැටියට හිතපු ගමන් කරුණාව දාන්න පුළුවන්. ඒ පංචස්කන්ධයේ සත්‍යයේ කැටියට දාපු ගමන් මුදිතාව දාන්න පුළුවන්. හැබැයි ඒ පංචස්කන්ධය එහෙම නැත්තම් ඕවා නාම රූප වශයෙන් බෙදලා ධාතු වශයෙන් බෙදපු ගාම කරුණාව නැති වෙනවා. කරුණාවට ඒක වැඩ කරන්න බෑ. කරුණාව හිටින්නේ නැහැ. මුදිතාවට ඉන්න බෑ. ඒ කියන්නේ ධාතු ස්වභාව වලට කරුණාව පාන්නේ නැහැ. ධාතු ස්වභාව වලට මුදිතාව එන්නේ නැහැ. ඒක නිසා ඔය දෙන්නා ඔය කරුණාවයි මුදිතාවයි දෙන්නා කුසල වුණාට මේ දෙන්නා ඉතාමත්ම කරුණාවෙන් මේ 38 දෙනාගෙන් බැහැර කරනවා. ඇයි බැහැර කරන්නේ? බැහැර කරන්නේ නිවන් අවබෝධ කරන තැන නිර්වාණ ධාතුවේ සත්තු නැහැ. නිර්වාණ ධාතුවේ කරුණාව පාන්ට සත්වයේ පුද්ගලී ජීවියක් ආත්මයක් නැහැ. ඒක පරම ශාන්ත වූ ධාතු ස්වභාවයක්. එතන දුක් විඳින කෙනෙක් නැහැ. ඒක නිසා කරුණාව වැඩකුත් නැහැ. නිර්වාණ ධාතුවේ සැප විඳිනවා. ඒක නිසා නේමියා හොඳයි කියලා අපිට මුදිතා උපදවා ගන්නට කෙනෙකුත් නැති නිසා ඒ මුදිතාවත් එතනින් අයින් කරනවා. මේ කුසල චෛතසික ධර්ම සමූහයෙන් මේ දෙන්න කරුණා මුදිතා දෙක අයින් කරපු ගමන් චෛතසික ධර්ම තියෙන්නේ 36යි. ඒ 36 දෙනා වැඩ කරන්නේ කොමන ඒරියා එකකද? ඒ තමයි ලෝකෝත්තර ධර්ම වැඩ කරන තැන. කියන්නේ නිවන් අරමුණු කරන තැන. නිවන අරමුණු කරන තැන තමයි මේ 36 දෙනා ඉන්නේ. ඒක නිසා අද මේ පින්වතුන් මතක තියාගන්න නිවන් අරමුණු කිරීමේදී කරුණාව මුදිතාව ඉන්නේ නැත. ඒ වගේම චෛතසික ධර්ම වැඩ කරන්නේ 36ක් පමණයි ලෝකෝත්තර ධර්ම වශයෙන් කියලා. ඔය දෙක හිතාගත්තම ඔන්න මේක පටලැවිල්ලක් නැති වෙනවා. දැන් ඔන්න මං මේ මහා ගොඩක් කොට කියාගෙන ගියා. දැන් අපි මේ මෙන්න මෙහෙම එකක් හිතමු. මුලින් කිව්වා මග්ගා රම්මනා ධම්මා මග්ග හේතුකා ධම්මා මග්ගා දීපතිනෝ ධම්මා කියලා. මේ තුන් දිනකින් ඉස්සර වෙලා ගන්තු ඕනේ මග්ගා රම්මනා ධම්මා කියන එක. මග්ගා රම්මනා ධම්ම මග්ගාරම්මනා ධම්මා කියන එක මේ කියන්නේ අර මාර්ග සිත් තියෙනවනේ හතරක්. ඒ කියන්නේ
දැන් මාර්ග සිත් හතරක් තියෙනවා. ඒ මාර්ග සිත් හතර කර මොකද සූවාං මාර්ග සිත්ත සකදාගාමි මාර්ග සිත්ත අනාගාමි මාර්ග සිත්ත අරියත් මාර්ග සිත්ත. දැන් මේ මාර්ග සිත් හතරට අරමුණු වෙන්නේ එක එක මට්ටමින් මොකක්ද අරමුණු වෙන්නේ? මොකද්ද පේන්නේ? මොකද්ද දැනෙන්නේ? නිවන. ඒ නිවන දැනෙන සිත් තියෙනවා හතරක්. ඒ නිවන දැනෙන සිත් හතරට කියනවා මාර්ග සිත් කියලා. දැන් මේ ඒ මාර්ග සිත් අස්සේ තියෙනවා ජාතියක්. මොකද්ද මේ ඔය මාර්ග සිත් කියලා කියන්නේ? ඔකට හේතුවක් තියෙන. ඇයි ඔකට ඔය සිත් වලට මාර්ග සිත් කියලා කිව්වේ කියලා. ඒ තමයි මේකේ අස්සේ තිබෙනවා මේ මාර්ග සිත් අස්සේ තිබෙනවා ඔය චෛතසික ධර්ම 37ක් 36ක් තියෙනවා කිව්වනේ. එතකොට මාර්ග සිතයි චෛතසික ධර්ම 36කුත් තියෙනවා. 36යිනේ ඔක වැඩ කරන්නේ. ඔය 36 දෙනාගේ මැද මහා ලීඩින් පාර්ට් එකක් කරන. ඒ කියන්නේ ප්‍රධාන වැඩ කොටසක් කරන්න ඌ ඉන්නවා මේ චෛතසික ධර්ම 8ක්. ඒ තමයි අපි සූත්‍ර භාෂාවේ ගියාන් පස්සේ කියනවා සම්මා දිට්ඨිය සම්මා සංකප්ප සම්මා වාචාව සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා සූත්‍ර වල කතා කරන්නා වූ අටක් තියෙනවා. ඒ අට දෙනා ওই 36 අතරේ ඉන්නවා. හැබැයි ඉන්නේ මෙතන ওই සූත්‍ර වල කතා කරන ওই අට දෙනා මෙතන ඉන්නේ කීප දෙනෙක් වෙන නම් වලින්. ඒක නිසා සමහර කෙනෙකුට ඔබ බැලූ බැලමට මේ අහවල් අය දුව කියලා තේරුම් ගන්නට බැරි වෙනවා. ඒ කියන්නේ වෙන නමකින් ඉන්නේ. ඔහො කරනවා මිනිස්සුත් ඉන්නවා මේ ලංකාවේ ඉඳලා මෙහෙත් ආවන් පස්සේ උගුළු වෙන නම් වලින් ඉන්නේ. දැන් මම දන්නවා මේ සමහර අය මෙහෙත් ආවන් පස්සේ ඒගොල්ලෝ මේ මයිකල් කියන ලංකාවේ වෙන නම. ඊට පස්සේ ලංකාවේදී ඉෂාන් කියනවා, මෙහෙත් ආවන් පස්සේ වුණ රංජිත් කියන තව එක්කෙනෙක්, කොහොමද දිසානායක කියන ඔයගේ ඉන්නවා. ඒක නිසා මේ හරියටම හොඳටම බලන්න ඕනේ මේ අහවල් එක්කිනා දෙන්නා එකද කියලා. සූත්‍ර වල කතා කරන්නා වූ ධර්ම මෙතෙන්ට ආවන් පස්සේ වෙන නමකින් එන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? අමෝහ. එහෙම නැත්නම් ප්‍රඥා චෛතසික කියන එක. සම්මා සංකල්ප කියුවේ මොකද්ද? විතරක චෛතසිකය. ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවණම් තුන් දෙනාම ඒ නමින් මෙතන ඉන්න. සම්මා වායාම කියුවේ මොකද්ද? වීර්ය චෛතසිකය. සම්මා සතිය කියලා කියුවේ මොකද්ද? සති චෛතසිකය. සම්මා සමාධි කියලා කියුවේ මොකද්ද? ඒකග්ගත චෛතසිකය. ඔය අට දෙනා මෙතන ඉන්නවා. ඔතනද මේ මාර්ග සිතේ චෛතසික 36 අතර මේ අට දෙනා ඉන්න. මෙන්න මේ අට දෙනාට කියනවා විශේෂ නම. මොකද්ද? මාර්ග අංගයෝ කියලා කියනවා. මාර්ග අංග. මේව විශේෂයි. නිවන් දැකීමේදී නිවන් අරමුණු කිරීමේදී නිවන් අරමුණු කරන හිතට මේ අට දෙනා අතිශය විශේෂ
ලීඩින් පාට් එකක් කරනවා හරියට කියනවා නම් රටක් දුවවන්නා වූ මේ තැන මේ තියෙනවානේ mantri mandalayai මේ මේක කිව්වයි කියලා මේ මං දේශපාලනීකරණය කෙනෙක් එහෙම නෙවෙයි ආ මේ ඔය ඒකත් ඔය මේ පින්වුතුන් මේකෙමුත් ඔය මේ හියයිට පින් සිද්ධ වෙනටත් එක්ක මේකත් මේ තේරුම් ගන්න රටක් පාලනය කිරීමේදී මේ mantri mandalayak innawa e mantriin athara innawa me thawa ඇමති මණ්ඩලයේ ඉන්න ඇමතියන් අතරත් ඉන්න මේ විශේෂිත ඇමති වූ ජාතියක් ඒගොල්ලන්ට කියනවා මේ කැබිනට් ඇමතියෝ කියලා. ඒ කැබිනට් ඇමතියෝ ටිකක් අනිත් අයට වඩා විශේෂයි. අරගොල්ලන්ගේ ගොඩේ තමයි ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ ටිකක් මේ විශේෂිත වැඩ කරන ඒගොල්ලෝ තමයි යම්කිසි තීරණයක් ගැනීම ආදී වැඩ කටයුතු කරන්නේ. මේ නිවන් දකින හිත් හතර මේ මාර්ග සිත් හතරෙත් මේ කැබිනට් ඇමතිව වගේ මේ අට දෙනා විශේෂිත වැඩසටහනක් කරන ඒක නිසා මේ අට දෙනාට කියනවා මාර්ග අංග කියලා. මේකත් තේරුම් ගන්න. දැන් නැවත මම මතක් කරනවා මොකද්ද? මග්ගා රම්මනා ධම්ම. මග්ගා රම්මනා ධම්ම කියලා කියන්නේ ඒක තේරුම් ගන්න මෙහෙමයි. මේකේ තියෙන වචනය ආරම්මන කියලා. මාර්ගය ආරම්භනේ මේ දැන් අපි හිතුව මෙහෙම කවුරු හරි කෙනෙක් නිවන් දකින්නවයි කියලා සෝවාන් මාර්ගයෙන් ඉස්සෙල්ලා නිවන් දකිනවා ඇත්තටම කවුද නිවන් දැක්කේ සත්‍යයි පුද්ගලෙක්ද ජීවියක්ද ආත්මයක්ද නැහැ මේ නිවන කියන පරම සූක්ෂම වූ ශාන්ත වූ සැහැල්ලු වූ පිවිතුරු වූ ධර්මය දැක්කේ එහෙම නැත්නම් අරමුණු කරේ තවත් ධර්ම සමුදායක් මිසක කෙනෙක් නොවි තවත් ධර්ම සමුදායක් මිසක ජීවියක් නෙවෙයි. අර නිවන කියන ධර්මය ශාන්ත වූ සූක්ෂම වූ අතිසේ පිරිසිදු වූ හේතුකින් හටගත්තේ නැති ශාන්ත ධර්මයක්. ඒ ශාන්ත වූ ධර්මය මෙහා පැත්තේ ඉඳලා දකින්නේ හේතුඵල රාමුවේ හේතුඵල මණ්ඩලයේ එකාසුලා තිබෙන වැඩ කරන තවත් ධර්ම මේ කියන්නේ ඇතිවිලා නැතිවිලා යන ධර්ම ටිකක් තමයි ස්වභාව ධර්ම ටිකක් තමයි අර අසංකත ධාතු කියන නිර්වාණ ධර්මයේ දැක්කේ. ඒ ඇරෙන්න ඔතන සත්තු නැහැ. පුද්ගලියෝ නැහැ. ආත්ම නැහැ. ජීව නැහැ. ධක්මයෝන්නේ දෙවියෝනේ නිවන් දකින්නේ ස්වභාව ධර්ම ටිකක් පමණයි. නිර්වාණ ධාතුව කියන ස්වභාව ධර්මය ශාන්ත වූ ධර්මය තව ස්වභාව ධර්ම ටිකකින් දැක. එතකොට ඒකට කියනවා අරමුණු කරනවා කියලා. මග්ගා රම්මන ධම්ම ඔය කාරණේ හිඳ තමයි හැමතැනම ධම්ම කියලා කියන්නේ කියන්නේ සත්තු නෑ. පරමාර්ථ ධර්ම විතරයි. අපි හිතමු කෙනෙක් ඔන්න නිවන් දැක්කා. අපි දැන් මේ අපේ භාෂාවෙන් ලෝකයට සම්බන්ධ වෙන කෙනෙක් ඔන්න නිවන් දැක්කා. නිවන් දැක්කලා පළවෙනි සෝවාන් මාර්ගසිත පහළ වුණා. මාර්ගසිත පහළ වෙලා නිවන් අරමුණු කළා. ඊට පස්සේ නිවන් අරමුණු කරලා ඊට පස්සේ ඵලසිත පහළ වුණා. ඊට පස්සේ මෙයා දැන් ඔන්න නිර්වාණ ධාතුව ඉස්සෙස්සර වෙලාම අරමුණු වෙච්ච තැන. මේ මාර්ගය කියන්නේ. දැන් ඔන්න මේ එයා දැන් සෝවාන් වුණා. සෝවාන් වෙලා දැන් ඉවරයි. ඉතින් දැන් හොඳට අපි හිතමු උදේ පාන්දර නැගිටලා මූණාතකට හෝල් උදගෙන කියාගෙන දතකට මැදලා ඉතින් බුදුන් වැඳලා ඉතින් දැන්
භාවනා කරලා ඉතින් දැන් මෙයා මේ භාවනා කරගෙන යනකොට ඔන්න නිවන් දැක්කා දීපාන්දර පහට විතර ඉතින් නිවන් අරමුණු කරා කියමු දැන් සෝවාන් දැන් මේ සෝවාන් මාර්ගසිතින් දැක්කේ අරමුණු කරේ පිවිතුරු වූ ශාන්ත වූ නිර්වාණ ධාතුව මේක විශේෂිත දෙයක් හිතට මේ පීඩා වලින් විඳවා 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 හිතපු හිතට මේ කාම ලෝකයේ අරමුණු වශයෙන් කලබගෑනි වලට පත්වි කරකැවිච්ච දුක් විඳපු පිළිච්ච දැවිච්ච හිතට ඔය සාන්ත වූ අරමුණ නිකන් අමතක වෙලා යන අරමුණක් නෙවෙයි ඒක එහෙමද මෙහෙමද කියලා මේ කාගෙන්වත් අහගන්ට අහගෙන යා හා කිව්වොත් කියන ඇත්ත කියලා බාරගන්ට අරමුණු වෙන අරමුණක් නෙවෙයි ඒක මේ ලෝකෝත්තර හිත ඇති වුණාන් පස්සේ යාගේ හිතේ පුදුම විදිහට ඉංග්‍රීව් වලට දැන් කියනවනේ අර පින් කරාන් පස්සේ අච්චු ගන්නකට ඉංග්‍රීව් කියලා කියන්නේ ඊටත් වඩා මේ කැපිලා යනවනේ ඒ වගේ වැඩිච්ච සීල් වෙච්ච පුදුම බලවත් අරමුණක් ඔය නිවන දැන් ඔන්න උදේ පහට යා නිවන් දැක්ක සෝවාන් මාර්ගේ පහළ වුණා දැන් ටික වෙලාවක් ඉතින් යා ඉතින් ඒක නේද ඊට පස්සේ සන්තෝසයි දැන් ඔන්න මේ පැයකින් විතර යා ඉතින් නැගිටලා ඉතින් ටී එකක් එහෙම බීලා දැන් ඔන්න මේ වෙන වැඩ කටයුතු කරලා හැන්දෑවි වාඩි වෙනවා වාඩ් වෙලා යා මේ අරමුණු කරනවා මේ ඔය වෙච්ච සිද්ධිය සිද්ධිය ඉස්සර වෙලාම යාගේ හිතට ඇනෙච්ච සිද්ධිය අරමුණු කරනවා දැන් අරමුණු කරන්නේ මොකද්ද නිවන නෙවෙයි නිවන නෙවෙයි අරමුණු කරන්නේ නිවන් අරමුණු කරපු හිත අරමුණු කරනවා ඒකනේ මාර්ගය නිවන් අරමුණු කරපු මාර්ග හිත අරමුණු කරනවා ඒ අරමුණු කරන්නේ ලෝකෝත්තර හිතකින් නෙවෙයි රූපාවචර හිතකින් නෙවෙයි අරූපාවචර හිතකින් නෙවෙයි නිවන් අරමුණු කරන්නේ මෙයා කාමාවචර හිතකින් මේ තියෙනවානේ කාමාවචර සිග්ගුරි සෝබන සිත් කියලා જાතක් තියෙනවනේ. ඒකේ තියෙනවානේ ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත් හතරක් තියෙනවනේ. මේමනේ සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතයි සසංකාරික හිතයි උපේක්ඛා සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හිත සසංකාරික හිතයි කියලා සිත් හතරක් තියෙනවනේ. ඔන්න ඔය සිත් හතරෙන් එකකින් මෙයා අර වෙච්ච සිද්ධිය එම නැත්තම් නිවන් දැකපු හිත අරමුණු කරනවා. ඒ නිවන් දැකපු හිතට කියනවා මාර්ග හිත කියලා. ඒ මාර්ග හිත අරමුණු කරන්නේ කියන අරමුණු කරනවා තවත් හිතුලි. මේ මෙයා පැත්තට ඇවිල්ලා හැන්දෑවි මේක කරන්නේ. කරනකොට දැන් ඒම මේ නිවන් අරමුණු කරනකොට යාට චිත්ත වීති යන්නේ කායි දැන් තියෙනවා මනෝද්වාරික චිත්ත වීතින් දැන් ඔක මේ දැන් ඔක පංචද්වාරිකයක් වෙන්නේ නැහෙනි දැන් උදේ නිවන් දැක්කා සෝවාන් වුණා හැන්දෑවෙනකොට ඉතින් ඒක චක්කුද්වාරික වෙන්නේත් නැහැ සෝතුද්වාරික වෙන්නේත් නැහැ ගාහනාද්වාරික වෙන්නේත් නැහැ එතකොට ජීවහා ద్వාරික වෙන්නේත් නැහැ කාය ద్వාරික වෙන්නේත් නැහැ මේක පංචද්වාරික නෙවෙයි දැන් ආ අතීත සිද්ධිය මතක් කරනකොට ඒක මනෝ ద్వාරිකයි දැන් මනෝ ద్వාරිකයේකින් චිත්ත වීතියකින් එයා උදී පහට ඒ සිද්ධ වෙච්ච මාර්ග සිත පිළිබඳව අරමුණු කරනවා ඒ අරමුණු කරන්නේ හැන්දෑවේ හිත් පහළ වෙනවා
ඒවා සත්ත්වයෝ නෙවෙයි. ඒ කාමාවචර සිත් සෝමනස සාගත ඥාන සම්පයුත්ත උපේක්ඛා සාගත ඥාන සම්පයුත්ත සිත් සා චෛතසික ධර්ම. ඔය චිත්ත චෛතසික ධර්ම සමූහයකින් ඒවා ධර්ම ස්වභාව. ඒ ධර්ම ටිකකින් උදේ පහට පහළ වෙච්ච ධර්ම ටිකක් අරමුණු කරනවා. ආන්න ඒක නිසා කියන ඔය කතාව මග්ගා රම්මනා ධම්මා කියලා. මාර්ගය අරමුණු කරන්නා වූ ධර්ම කියලා කියනවා. දැන් මග්ග ධම්ම කියලා ප්‍රතිනේ මාර්ග ධර්ම පහළ වුණේ උදේ පහට. ඒ ධර්ම අරමුණු කරන්නා වූ චිත්තචෛසික ධර්ම පහළ වෙන්නේ කොහොමද? හැන්දෑවට. ඔය මං මේ පින්වතුන්ට මේක කියලා දෙන්න හදාගත්ත කාලයක් මිසක නැත්තම් ඊට පස්සේ හරි ඉස්සෙල්ලා හරි ඔක කරගන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ ධර්ම වල තිබෙනවා මෙහෙම එකක්. මනෝද්වාරික චිත්ත වීතියේ තිබෙනවා භවංග භවංග චලන භවංග උපච්ඡේද වලට අනුසුරු මනෝද්වාරික මේ සිතක් තියෙනවනේ මනෝද්වාරාවර්ජනය කියලා. මනෝද්වාරාවර්ජනයේට අරමුණු වෙන්නේ මේ මාර්ග හිත. ඊට පස්සේ ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික ඒවට හතරක් තියෙනවා. ඒවට අරමුණු වෙන්නේ මේ මාර්ග ධර්ම ටික. එහෙම නැත්නම් මාර්ග චිත්ත සහ ඒකෙ තිබෙනා වූ අර මේ අංග ඓසික ධර්ම. ඊළඟට මේ ඔය පහට අරමුණු වෙනවා. දැන් මේ කාට සිද්ධ වෙච්ච එකක්ද? මේ තමන්ගේම සිත්පිල්ලේ තමන්ට සිද්ධ වෙච්ච එකක්. ඔය තමන්ට සිද්ධ වෙච්ච එක තමයි ඔය දැන් දකින්නේ. දැන් ඔන්න සෝවාන් වෙච්ච එක්කෙනාගේ මාර්ග ආරම්මණය එහෙම නැත්නම් මාර්ග සිත අරමුණු කරගෙන පහළ වුණා. ඊළඟට අපි හිතමු සෝවාන් වෙච්ච එක්කෙනා ඒ විදිහට එයාට මාර්ග ආරම්මන කරන්න පුළුවන් ওই වගේ ධර්ම වලින්. මේ අනිත් එක තමයි සකදාගාමි වෙනවා එක්කෙනෙක්. සකදාගාමි වුණායින් පස්සේ සකදාගාමි වෙච්ච එක්කෙනාට තිබෙනවා එයාට පුළුවන් සෝවාන් මාර්ගය අරමුණු කරන්නත් පුළුවන්, සෝවාන් මාර්ගයේ තිබෙනා වූ චිත්ත චෛතසික ටික අරමුණු කරන්නත් පුළුවන්, සකදාගාමි මාර්ගයේ තිබෙනා වූ චිත්ත චෛතසික අරමුණු කරන්නත් පුළුවන්. කොහොම වැඩක් තියෙනවා. ඒකටත් මේ කාමාවචර අර මේ සෝමනස්ස සාගත සිත්තික අවශ්‍යයි. එතකොට මේ චිත්ත චෛතසික කියන ධර්ම ස්වභාවයකින් තව චිත්ත චෛතසික ධර්ම ස්වභාවයක් අරමුණු කිරීමක් තමයි කෙරෙන්නේ. අනාගාමි වෙච්ච එක්කෙනාට පුළුවන් මාර්ග සිත් තුනක් අරමුණු කරන්න. සෝවාන් මාර්ග සිත, සකදාගාමි මාර්ග සිත, අනාගාමි මාර්ග සිත. එතකොට මේවාට කියනවා මේ මාර්ග අරමුණු කරන්නා වූ සිත් ඇවිල්ලා ඒවත් කුසල සිත්මයි. විපාක සිතකින් නෙවෙයි ඒක අරමුණු කරන්නේ. ක්‍රියා සිතකින් නෙවෙයි අරමුණු කරන්නේ. මාර්ග සිත අරමුණු කරනකොටම අතීතයේ වෙච්ච සිද්ධිය අරමුණු කරනකොට පහළ වෙන්නේ කාමාවචර, ඒ වගේ සෝමනස සාගතාරි උපේක්ඛා සාගතාරි ඥාන සම්පයුත්ත කාමාවචර හොඳ පිරිසිදු සිත් තමයි පහළ වෙන්නේ. ඕ වගේ හැබැයි මෙතනදී එකක් තියෙනවා මෙහෙම. මෙතනදී මේ මං අර මුලින් කිව්වනේ මේ පහළ වෙනවායි කියලා අර චෛතසික ධර්ම. ඒ චෛතසික ධර්ම වල මෙතනදි පහළ වෙන්නේ 36යි. ඇයි 36 පහළ වෙන්නේ? ඒ 36 පහළ වෙන්නේ එතන මේ සෝවාන් මාර්ගය කියලා කියන්නේ සත්වේ පුද්ගලෙක් නෙවෙයි. සකදාගාමි මාර්ගය කියලා කියන්නේ චෛතසික ධර්ම සිත් කියලා කියන සත්ව පුද්ගලයෝ නෙවෙයි. අනාගාමි මාර්ගය කියලා කියන්නේ සත්පුද්ගලියෝ නෙවෙයි, ධර්ම ස්වභාව. ඒක නිසා එතන සත්ත්ව සංඥාවක් නොවන නිසා
කරුණාවයි මුදිතාවයි දෙක අයින් වෙනවා ඒ වෙනුවට අනිත්‍යයිසික ධර්මතේ සය වැඩ කරනවා දැන් ওই විදිහට දැන් සෝවාන් සකදාගාමි අනාගාමි හිත් මාර්ග සිත් තුන අරමුණු කරනකොට ඒකට කියනවා මග්ගා රම්මනා ධම්ම මාර්ගය අරමුණු කරන ධර්ම කියලා රහතන් වහන්සේ ඔන්න අපේ තුමු යා දවස් 4කට පස්සේ දැන් රහත්ුණයි කියලා ඒත් උපපාන්දර පහට දැන් එයාට තියෙනවා අරමුණු කරන්ට සෝවාන් මාර්ගය සක්දාගාමි මාර්ගය අනාගාමි මාර්ගය අරහත් මාර්ගය මේකෙදි වෙනසක් තියෙනවා රහතන් වහන්සේ දැන් පළවෙනියෙන් සෝවාන් වෙච්ච සෝවාන් හිත අරමුණු කරන්නේ කාමාවචර සෝබන හිතකි ඊළඟට සකදාගාමි මාර්ගයත් ඒ සෝබන කුසල් සිතකි අනාගාමි මාර්ග හිත අරමුණු කරන්නේ සෝබන කුසල් හිතකි රහතන් වහන්සේ රහත් වෙනවා දැන් රහත් මාර්ගයේ පහළ වුණා ඵල සිත් පහළ වුණා ඉවරයි හැමයි රහතන් වහන්සේ දැන් පළවෙනි දවසේ උදේ පාන්දර පහට වෙච්චදී දෙවෙනි දවසේ උදේ පාන්දර පහට වෙච්චදී තුන්වෙනි දවසේ උදේ පාන්දර පහට වෙච්චදී හතරවෙනි දවසේ උදේ පාන්දර පහට වෙච්චදී සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන හත් දැන් බලනවා මේ බලනකොට කාමාවචර කුසල් සිත් නෙවෙයි පහළ වෙන්නේ රහතන් වහන්සේ එදකින්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික ක්‍රියාසිත් වලින් බලන්නේ ඒ ක්‍රියාසිත් වලින් බලනකොට ඒ මනෝ ద్వාරා වජන එය ඇති වෙනවා ඊට පස්සේ ඥාන සම්පයුත්තර ක්‍රියාසිත් ඇති වෙනවා අනිත් එක තමයි මේකෙත් තවත් එකක් තිබෙනවා අර ඔහොම බලනකොට මේ එකක් තියෙනවා අර විරති තියෙනවනේ විරති කියන જાතියක් මේ විරති කියලා කියන්නේ වර්ධකන උට තියෙනවනේ මේ සම්මා වාචාව සම්මා කම්මන්තේ සම්මා ජීවය එව්වත් යෙදෙන්නේ නැත් යෙදෙන්නේ නැත්තේ ඔය ඔය වලකින්ට දෙයක් නැති නිසා එතකොටත් මේකේ ස්ථයිසික ධර්ම අඩු වෙනවා. තව පොඩි වෙනසක් කියන්න ඕනේ. ඒ වෙනස තමයි දැන් ඔය ඔය මේ බැලි තමන්ගේ හිතට වෙච්ච දේ. දැන් මේ අපි හිතමු මෙහෙම සෝවාන් වෙච්ච කෙනෙක් ඉන්නවා අභිඥාලාභී. සකදාගාමි වෙච්ච කෙනෙක් ඉන්නවා අභිඥාලාභී. අනාගාමි වෙච්ච කෙනෙක් ඉන්නවා අභිඥාලාභී. රහතන් වහන්සේ නමක් ඉන්න අභිඥාලාභී. දැන් මේ ආර්යයන් වහන්සේලා හතර දිනාට කෙනෙක් ඇවිල්ලා කියනවා මේ මම සුවන් උනාය කියලා. එහෙම නැත්තම් මට මෙහෙම දෙයක් උනාය කියලා. එහෙම කිව්වන් පස්සේ දැන් සෝහන් වෙච්ච අවිඥා ශක්තිය තියෙන ඒ ආර්යයන් වහන්සේ ගීයක් හරි ස්වාමීන් වහන්සේ නමක් හරි තමන්ගේ හිත නෙවෙයි අනිත් එක්කිනාගේ හිත දිහා බලනවා. ඒ බලන්නේ දැන් මේක හරියටම දැනගන්න එපා. දැන් සුවාන් වෙච්ච කෙනෙකුට අනිත් එක්කිනාගේ හිත කෙලින්ම දකින්න බෑ. කාමාවචර හිතකින් දකින්න බෑ. කාමාවචර සිතකින් දකින්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේම ලයින් එකේ තමන්ගේම හිතක්. හැබැයි අනිත් කෙනෙක්ගේ හිතක් බලනකොට ඔය තමන්ගේ හිත තමන්ට දැනෙනවා වගේ අනිත් කෙනෙකුගේ හිත තමන්ට දැනෙන්නේ නැහැ. ඒකින්ද කරන්න තියෙනවා
අභිඥාස පරචිත්ත විඥාන ඥානි හදන්න ඕන. හදන ඒ අභිඥා හිතින් ගහන ලයිට් එක අනිත් එක්කනාගේ හිතට. පරචිත්ත විඥාන ඥානෙන් අනිත් එක්කනාගේ හිතට දාලා ඊට පස්සේ දැන් එයාගේ ඒ පරචිත්ත විඥාන ඥානේ ඥානේ ලයිට් එක ගහලා ඒකෙන් අනිත් එක්කනාගේ හිතේ තිබෙනා ඌ ඒ මාර්ග හිත මේ මෙනෙහි කරනවා. එතකොට තියෙන්නේ මොකද්ද? සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත කතා නෙවෙයි එතන තියෙන්නේ, එතන තියෙන අභිඥාහි. ඒක නිසා තමන්ගේ හිතේ තියෙන එක දැනගන්න අභිඥාව නැන්නේ නෑ. පරචිත්ත විචාරණ ඥානයේ ආධාර කරගෙන අවශ්‍ය නෑ තමන්ගේ හිතේ වෙච්ච දේ බලන්න. ඒකට කෙලින්ම මානසිකාරය දාන්න පුළුවන්. අනිත් එක්කෙනෙක්ගේ හිතට රිංග ගන්නකොට මේ අභිඥා ලයිට් එක පරචිත්ත විචාරණ ඥාන අවශ්‍යයි. එතකොට සකදාගාමි කෙනාටත් අනාගාමි කෙනාටත් රහතන් වහන්සේටත් අනිත් අයගේ හිතට බැහැගන්ට නම් ඒ පරචිත්ත විඥාන ඥාන අභිඥා හිත අවශ්‍යයි. ඒකින් තමයි ඒ අනිත් අයගේ හිතට තිබෙනා වූ ධර්ම අරමුණු කරන්නේ. මෙන්න මේ වැඩේට ගියාන් පස්සේ මනෝද්වාරා වචන හිතයි ඊළඟට සෝමනස්ස සහගත ඥාන සම්පත අසංකාරික සසංකාරික උපේක්ෂා සහගත ඥාන සම්පත අසංකාරික සසංකාරික හතරයි අභිඥා හිතයි කියන මෙන්න මේ හයට කියනවා ධම්මා. ඒ කියන්නේ මාර්ගය අරමුණු කරන්නා වූ ධර්ම කියලා. මග්ගා රම්මනා ධම්මා කියලා කියනවා. දැන් ඕක ඔය විදිහට තේරුම් ගන්නද දැන් දෙකට යන. මේ තමයි දෙවෙනි එක තමයි මග්ග හේතුකා ධම්මා. මග්ගා රම්මනා ධම්ම මග්ග හේතුකා ධම්මා කියලා කියනවානේ. මේ මග්ග හේතුකා ධම්මා කියන එකත් මේ හරි පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. මේකෙ තියෙනවා මෙහෙම. ඇයි මේක මග්ග හේතුකා ධම්මා කියලා කිව්වේ? මග්ග හේතුකා ධම්ම. ඒකෙ තියෙනවා මේ මේක කොහොමද කියන්නේ කියලාත් එක විදිහට හිතනවා. මේ ඔය මාර්ග හිත ඇවිල්ලා මේ කිව්වනේ අර අංග තියෙනවායි කියලා. මේ අංග ඔය මේ මාර්ග අංග 8ක් තියෙනවානේ. ඔය මාර්ග අංග 8න් යුක්ත වෙච්ච නිසා ඒවට කියනවා මග්ග හේතුක ධම්ම කියලා. ඒ කියන්නේ ඔය මග්ග හේතුක කියලා කියන්නේ ඔය මාර්ග මාර්ගසිත් හතර මාර්ග අංග 8කින් යුක්ත වෙලා ඔය වැඩ කරනවා. ඊළඟට මේ ඔය හිතල තිබෙනවා චෛතසික ධර්ම තියෙනවායි කියවනේ 36ක්. ඒ චෛතසික ධර්ම 36න් අපිට 8ක් අයින් කරන්න ඕනේ. ඒ අයින් කරලා පැත්තකට බෙදා ගැනීම වටිනවා. එහෙම වෙන්නේ ඇයි? ඒ 8 දෙනාට විශේෂිත කැබිනට් බලයක්. විශේෂිත මේ පාලන බලයක්. විශේෂිත නිවන් පැත්තට හරවන බලයක් තියෙනවා. ඒක නිසා මේ 36 න් 8ක් අපි විශේෂිත ගුණයක් හැටියට ගා. ඒකට කියනවා මග්ග හේතුක ධම්ම කියලා. දැන් මේ 8 අයින් වුණාම තව ඉතුරු වෙනවා චෛතසික ධර්ම 28. ඒ 28 ඇවිල්ලා අර mantri gal වගේ. ඒගොල්ලෝ මේ මාර්ග අර මාර්ග හේතුක ධර්මත් එක්ක ඉන්නවා
වගේ. තවත් තියෙනවා ඔකේ මේ මම මේ පටලැවෙන්න නිසා ඔකේ තියෙනවා බිබිලි තියෙනවා තුන් ක්‍රමයක්. ඒ තුන් ක්‍රමේම ගන්නෙ නෑ හේතුව මම හිතනවා ඒක ගොඩාක් දැනුම තියෙන කෙනෙකුට මේ තුවම් පස්සෙට වැටෙවි නැත්නම් එහෙම මේක මේ විදිහට තේරුම් ගන්න එක හොඳයි. අපි එක විදිහකට තේරුම් ගනිමු. ඒ තමයි මේ මාර්ග අංග 8කින් යුක්ත වෙච්ච හින්දා කියන මග්ග හේතුක ධම්ම කියලා. ඒ කියන්නේ මාර්ග හේතු තියෙන ඒ හිත. එහෙම නැත්නම් මාර්ග හේතු තිබෙන ධර්ම. දැන් මේ ඒ ධර්ම වල අර ප්‍රඥා චෛතසිකය තියෙනවා කිව්වා. අමෝහ නමින් එහෙම නැත්නම් සම්මා දිට්ඨි නමින් ඒ ධර්ම දක්ක ඒ ධර්මත් එක්ක වැඩ කරන්නා වූ 28ක් තියෙනවනේ චෛතසික සහිත. ඒවට කියනවා මග්ග හේතුක මාර්ග හේතුක ධර්මියොත් එක්ක එකට ඇලී ගැටි වැඩ කරන්නා වූ ධර්ම ස්වභාව කියලා. එහෙම නැත්නම් සම්පයුත් ධර්ම කියලා කියනවා. ඒක නිසා කියනවා මග්ග හේතුක ධර්ම කියලා. මග්ගාරම්මනා ධර්ම මග්ග හේතුක ධර්ම. අනිත් එක තමයි මග්ගාධිපතිනෝ ධර්ම. මග්ගාධිපතිනෝ ධර්ම කියලා කියන්නේ මේ ඒකත් හරිය පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. අපි යම් මේ සූත්‍ර දේශනාවල් ගැන කතා කරනකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා જાතියක් කියවනේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල තිබෙනවා ධර්ම හතරක්. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශාව කියලා. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශාව කියලා තියෙනවා. ඒ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන එකෙන් තියෙන්නේ තුනක් චෛතසිකයි. ඡන්ද කියන චෛතසිකය, ඊළඟට විරිය කියන චෛතසිකය, විමර්ශා කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකයනේ. ওই චෛතසික ධර්ම තුනක් තමයි ඡන්ද, විරිය, විමර්ශා කියලා කියන්නේ. චිත්ත චෛතසිකය කියලා කියන්නේ හිතයි. ඉතින් ඔය හතරෙන් මෙතන පොඩි වැඩක් තියෙනවා මෙහෙම. ඔය ඌවගේ මේ ස්වභාවය තමයි මේ අධිපති අධිපති ධම්මා කියලා කියනවනේ. ඉතින් මේ මග්ගාධිපතිනෝ ධම්මා. ඒකේ තියෙන්නේ මෙහෙමයි මේ. දැන් ඔය විරිය කියන චෛතසිකයයි ප්‍රඥා කියන චෛතසිකයයි දෙක මේ ඡන්ද කියන එක ඇවිල්ලා මාර්ගාංගයක් නෙවෙයි. ඒක මාර්ගංගයක් හැටියට සැලකන්නේ නැහැ. මෙතන තියෙනවා මේ වීර්ය කියන චෛතසිකයයි ප්‍රඥා චෛතසිකයයි දෙක මේ හරිම බලවත්. ඒ කියන්නේ ඒකට පුළුවන් අනිත් චෛතසික ධර්ම සමූහය තමන්ගේ ඇත්තට හරවාගෙන නතු කරගෙන මේ නිවන් පැත්තට යොමු කරන්න පුළුවන් ගතිය තියෙනවා. ඔය මිනිස්සු අතර ඉන්නවනේ මේ මිනිස්සු අතර ඔය ඉන්නෝනේ ඔක්කොම මිනිස්සු උනාට ඔය හැම මිනිස්යාටම මේ යම්කිසි ප්‍රධාන වැඩක් කරන්න බෑ. සමහර මිනිස්සු ඉන්නවා ගිහිල්ලා ඔය බක්යක් උඩට නැගිලා පොඩ්ඩක් හතපත දාලා කතා කරයින් පස්සේ එයාගේ වචනේට මේ අනිත් මිනිස්සු සිය දහස් ගණනින් නතු වෙනවා. එයාගේ දෙපා ගා වැටෙනවා. ඒ වගේම එයාට පුළුවන් එයා ඉස්සරහින් යනවා එයාගේ පිටිපස්සේ අනිත් එක එනවා. ලීඩ් කරන්න පුළුවන්. එයා තමයි අධිපතියා. එයාට අවශ්‍ය දේ එයාට අවශ්‍ය පැත්තට මේ කවදාකවත් ওই මනුස්සයා කිසිම කෙනෙක් වඩාගෙන යන්නේ නැහැ. එයා යනවා. අනිත් අය එයා පිටිපස්සේ යනවා. ඒක නිසා එයාගේ තිබෙනවා පුදුම විදිහ අධිපති බලයක්.
අධිපතිකම පිළින්නේ නැහැ. නමුත් මේ බලයේ තියෙන නිසා තමයි එයාට අනිත් අය එක්කාසු කරගන්න පුළුවන් බල ශක්තිය. ඒ ගුණය ඒ තියෙන ෆීචර් එක තියෙන හින්දා තමයි අනිත් අය ඔක්කොම එයාට පස්සේ යන්නේ. ඒ වගේ මේ වීරිය කියන චෛතසිකයටයි ප්‍රඥා කියන චෛතසිකයට දෙන්නටම තියෙනවා මේ බලය අනිත් කිසිම කෙනෙකුට පසුගාමි වෙන්න නොදී හැරෙන්න නොදී මේ ඔක්කොම ටික අර නිවන් පැත්තට හරවලා නිවන් පැත්තට යොමු කරන්න පුළුවන් පුදුම විදිහේ බලයක් ඒ දෙකට තිබෙනවා. එතකොට එහෙම එකක් තියෙන අනිත් එක තමයි දැන් ඉස්සර වෙලා අපි ඉස්සලා කියන්නේ උදේ පාට සෝවන් වුණා කියලා. දැන් සෝවන් වෙච්ච කෙනෙක් කැන්දෑවේ පහට අර උදේ පාන්දර වෙච්චදී හිතනවා. අරමුණු කරනවා. අරමුණු කරන වෙලාවේදී ඒ හැන්දෑවේ පහට එයා හිතන්නේ සෝවාන් මාර්ග හිතකින් නෙවෙයි. එයා මේ සෝමනස්ස සාගත එහෙම නැත්නම් උපේක්ඛා සාගත ඥානෙන් යුක්ත විඥානේ සම්පයුක්ත මේ සෝබන හිතකින් මෙයා මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට එයාට අර මේ මාර්ග හිත අරමුණු කරනවා හොඳට මාර්ග හිත තෝරලා බේරලා ඒක අධිපති කරලා ඒක ඒ පැත්තටම හරවලා මේ කිසිම දෙයක් හැලෙන්න නොදී මේක බලවත් ලෙස ඒ පැත්තට හරවලා මාර්ග සිත අරමුණු කරවලා දෙන බැවින් ඒකට කියනවා මාර්ග සිත අරමුණු කරන අධිපති ධර්ම ස්වභාවය කියලා. දැන් බලන්න ඒක සෝවාන් වෙච්ච එක්කෙනෙක් මාර්ගසිත අරමුණු කරනකොට අධිපති භාවයෙන් වැඩ කරනවා. ඊළඟට සකදාගාමි වෙච්ච එක්කෙනෙක් ඒ මාර්ගසිත කරනකොට ඊහිතේ ධර්ම අධිපති භාවයෙන් වැඩ කරනවා. අනාගාමි වෙච්ච එක්කෙනෙක් ඒ වෙච්ච සිද්ධිය අරමුණු කරනකොට ඒ හිතේ තිබෙනා වූ චෛසික ධර්ම අධිපති භාවයෙන් වැඩ කරනවා. ඊළඟට රාතන් වහන්සේ නමක් ඒ කියන්නේ හිතනකොට උන්වහන්සේගේ ක්‍රියාසිත ඒ වල තිබෙනා වූ ධර්ම අධිපති භාවයෙන් වැඩ කරනවා. අන්න ඒ නිසා ධර්ම අරමුණු කිරීමේදී එකට හැසිරීමේදී ඒ වගේම අර අධිපති කම්මෙන් යුක්තව ප්‍රධානත්වයෙන් යුක්තව මෙනෙහි කිරීමේදී වැඩ කරන්නා වූ සිද්ධියක් අල්ලගෙන තමයි අද මේ ධර්මත්‍රිකය කතා කරන්නේ. ඒක නිසා තමයි කියන්නේ මග්ගාරම්මනා ධම්මා මග්ග හේතුකා ධම්මා මග්ගාධිපතිනෝ ධම්මා කියලා කියන්නේ. මේක මේ සමහර ඒව මම අපේ පින්වතුන්ට ටිකක් දුන්නා. හැබැයි කොටසයි ස්කිප් කරා. ඒ කියන්නේ ඒක අමාරු. ඒ කියන්නේ මේ ප්‍රමාණය තේරුම් ගැනීම හොඳයි. තවත් තියෙනවා ඒක එක අර්ථ විකල්ප හැටියට කෑලි අඩු කරලා බෙදලා දාන එකක්. ඒක දුන්නොත් එහෙම අවුල් වෙයිවත් දෝ කියලා සැකයක්ත් තියෙනවා. අපි මේ පින්වතුන්ගේ දැන මට්ටමේ හැටියට මේ ටික මේ විදිහට තේරුම් ගන්නු මේ වෙලාවට අනිත් එක තවත් අපි ඉදිරියේදී ප්‍රශ්න අහලා සාකච්ඡා කරලා තවත් මේවට තිබෙ එක්කාසු කරන්න තිබෙන්නේ අවදයක් තියෙනවා නම් ඒවත් එක්කාසු කරගෙන අපි තේරුම් ගන්නවා. අද මේ ධර්මත්‍ය අහන්ට හිතන්ට මෙනෙහි කරන්ට යෙදුවා වූ හිතවල මේ පින්වුතුන් කාමාවචර එහෙම නැත්නම් කාම සෝබන කුසල් සිත්වලින් බැරිබෙරි ගාතේ හරි කමන්නේ අරමුණු කරපු අරමුණු තිබෙනවා නිර්වාණ ධාතුව. නිර්වාණ ධාතුව නිවන් දැකලා නෙවෙයි අපි හිතුවේ කි ගුණ පෘථජන හිතකින් ගුණමවාගෙනයි හිතුවේ. මාර්ග සිත් මාර්ග අවබෝධ කරගෙන නෙවෙයි
ඒකෙ තිබෙන ಗುಣ දේශනානුසාරයෙන් ගත්තා වචන වලින් හිතින් හිතාගෙන අපි මාර්ගය පිළිබඳව යොමු කරා මාර්ගයේ හිතන්නා වූ හිත කියන කාමාවචර සිත් වලින් වල අපි ඒවත් උපකල්පනාත්මකව තමයි මේ මෙනෙහි කරේ ඒක නිසා මේක ඇවිල්ලා සත්වය අරමුණු කරපු කතාවක් නොවේ ධර්ම අරමුණු කරන කතාවක් ජීවේ පුද්ගලෙක් අරමුණු කරපු කතාවක් නෙවෙයි ධර්ම ආරම්මණයක් ගැන කතා කරපු කතාවක් ඒක නිසා මේ වෙලාවේදී අපි කලේ මොකද්ද ධර්ම ආරම්මණයක් කිරීමක් ඒ වගේම ධර්මයේ මෙනෙහි කිරීමක් ධර්මයේ හිතීමක් සත්තු ගැන නොහිතීමක් ජීව ගැන නොහිතීමක් පුද්ගලයෝ ගැන නොහිතීමක් පුද්ගල සංඥාව පසෙකට දාලා සත්ව සංඥාව පසෙකට දාලා ජීව සංඥාව ලෝක සංඥාව අහකට දාලා ධර්ම සංඥාව කියන එක කුසල ධර්ම වශයෙන් ලෝකෝත්තර ධර්ම වශයෙන් නිර්වාණ ධර්ම වශයෙන් අරගෙන අපි මෙනෙහි කිරීමක් හැටියට අද මේ කාලේ පැවතුනා මේ ධර්මයේ ඇසීමෙන් හිතීමෙන් කතා කිරීමෙන් මේ කුසල ආරම්භයේ කුසල ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් සෑම දිනාටම පරම ශාන්ත වූ පරම ගම්භීර වූ පරම සූක්ෂම වූ පරම සහලු ඒ ශාන්ත නිර්වාණ ධාතුව ඊතා ඉක්මනින් පැහැදිලිව පිරිසිදුව හොඳින්ම අවබෝධ වේවා ඒ සඳහා මේ කුසල් සිත්වල තියෙන බලයේ ශක්තිය සෑම දිනාටම හේතු උපනිසරේ වේවා කියලා මෛත්‍රීන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සයන්වස හොඳයි කල්යන මිත්‍රනි දැන් අපිට තියෙන අවස්ථාව සාකච්ඡාවට එකතු වෙන්න අවසර චාන්දාංශ මම පොඩි පැහැදිලි කිරීමක් මම මේ තේරුම් ගත්ත විදිහ හරිද කියලා අහන්නයි මේ ප්‍රශ්න බොහොමකින් අහන්නේ දැන් දැන් මග්ග හේතුකා ධම්මා කතා කරන වෙලාවේදී බොහොම පැහැදිලි කළා මම තේරුම් ගත්ත මෙහෙම සම්මාන්ත ඒක වැරද්ද කියන නිවැරදි කරන්න අන්නහත මම තේරුම් ගත්තේ මාර්ගාංග අතකින් අතක් තියෙන ප්‍රබන් සඳහන් කළා සම්මා දිට්ඨිය ඇතුළු ඒ මාර්ගාංග අත එතකොට මේ මාර්ගාංග අත අයින් කළාම මේ අර චෛතසික 30න් ඉතුරු වෙන චෛතසික 28න් එතකොට මේ චෛතසික 28 අදංගු සිත් වලට තමයි මග්ග හේතුකා ධම්මා කියලා තමයි මම තේරුම් ගත්තා. එහෙම තේරුම් ගත්තාම හරිද? තේරුම් ගන්න සම්මත. ඒක තියෙන්නේ මෙහෙම තියෙනවා. මාර්ග සිතකට කියනවා ඕකට කියනවා මග්ග හේතුක කියලා. මග්ග හේතුක කියලා කියන්නේ මග්ග හේතුකයි කියලා කියන්නේ මාර්ගය කියන සෝවාන් මාර්ග හිතට සකදාගාමි මාර්ග හිතට අනාගාමි අරියත් මාර්ග හිතට අපි කියනවා මාර්ග හිත මාර්ග හිත මාර්ග හිත කියලා කියනවා ඉතින් මේ මේ හිත හතරට ඇයි ඕක කියන්නේ හේතුව? ඇයි ඕක වෙන එකක් මොකක්වත් කියන්නේ නැතුව ඕකම කියන්නේ ඇයි? ඕක කියන්නේ ඕකට මාර්ග කියලා කියන්න පුළුවන් මේ සුදුසුකම් ධාරී දරන ගති ටික ඕකේ තියෙන හින්දායි. එහෙම කියන්න පුළුවන්කම තියෙන්නේ. ඔය හිතට සුවාන් හිතට මේ සුවාන් මාර්ග හිතට ඒකට ඒක මාර්ග හිතයි කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ ඇයි ඒකට මේ ඒකට කියන්න පුළුවන් හේතු තියෙනවා ඇයි මොනවද හේතු ඒ තමයි ඒ සුවාන් මාර්ග හිතේ තියෙනවා හේතු ධර්ම අටක් හැබැයි හේතු ධර්ම අට විතරක් නෙවෙයි තියෙන්නේ එහෙමනම් ඒ හේතු ධර්ම 8යි තව චෛතසික ධර්ම 28ක් තියෙනවා. ඔය 36ම ඔය හිත ඇතුලේ තියෙනවා. මේ ඔක්කොම ටික නාම ධර්ම. රූප වලින් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් නිවන අරමුණු කරන්නට
නාම ධර්මම අවශ්‍යයි. නාම ධර්ම හැටියට කියන්නේ හිතයි චෛතසික ධර්ම 36යි. ඒ මාර්ග හිතයි චෛතසික ධර්ම 36යි. මේ මාර්ග හිත මේ හිතට මාර්ග හිත කියලා කියන්න හේතුව ඔය චෛතසික ධර්ම 36 නිසාම නොවේ. ඒ මාර්ග මේ හිතේ චෛතසික ධර්ම 36න් 8 දෙනෙක් හින්දායි ඒකට එහෙම කියන්න පුළුවන් කම තියෙන්නේ. ඒක නිසා තමයි කියන්නේ අනි 28 දෙනා ඕකෙන් මේ අහකට 50 හරින්නේ නැහැ. හැබැයි ඒ 28 දෙනා මේ කියන්නේ නැත්තේ එයා ඒගොල්ලන්ට පාවිච්චි කරන්නේ නැත්තේ මොකද්ද මාර්ග හේතු ඕකාරයෝ කියලා කියන්නේ. ඒ 28 දෙනාම මාර්ග කියන්නේ අංග 8ත් එක්ක හිටියට ඒගොල්ලන්ට පාවිච්චි කරන්නේ නැහැ කියන්ට බෑ කියන්නේ නැහැ. ඒ 28 දෙනා ඇවිල්ලා මේ මාර්ගාංගය කියලා කියන්නේ. මන්ත්‍රී මණ්ඩලයේ ඇමති මණ්ඩලයේ ඔක්කොම එකට පොදියට බැහැගෙන හිටියට ඔය ඔක්කොම ඇවිල්ලා කැබිනට් කාර්යය නෙවෙයි. ඔය අපේ මේ තුන්ගේ වර්තමාන ඔය තිබෙන ආවදන සමාජයේ කතාවට පාවිච්චි කරන වචනයක් තමයි මම මේක තේරුම් ගන්නට ඔය කිව්වේ. ඒක නිසා ඒ කැබිනට් කාර්යෝ ඇමතිවරු මන්ත්‍රීවරු අනිත් ඇමතිවරු ඔක්කොම එක මිතිය තමයි ඉන්නේ. හැබැයි ඒකට අනිත් කට්ටියට තියෙන විශේෂිත ගතියක්. අන්න ඒ වගේ මේ කියන්නා වූ 8 දෙනා අර 36න් මගේ හේතුක ධර්මියෝ. ඒක නිසා තමයි මේවට කියන්නේ මග්ග හේතුක ධම්මා. හැබැයි මේ අර 28 දෙනාට තමයි කියන්නේ. 28 දෙනයි හිතයි ඒගොල්ලන්ට තමයි කියන්නේ මේගොල්ලෝ ඇවිල්ලා මේ මාර්ග හේතු තියෙන එහෙම නැත්නම් මාර්ග අංග 8ත් එක්ක ඉන්න ධර්මයෝ කියන එක තමයි ඔකින් කියන්නේ. ඒ විදිහට තේරුම් ගත්තොත් හොඳයි. තේරුම් ගන්න. කොම්බේ ගන්න තේරුම් ගන්න. තේරුම් ගන්නයි ස්වාමීන් වහන්සේ. ඊළඟට මග්ගාධිපතිනෝ ධම්මා කිව්වහම ඒ චන්දචිත්ත විරිය විමංසා හතරමද චිත්ත නැතුව ඒක කොයි විදිහටද ගන්න ඕන කියලා පොඩ්ඩක් කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඒ මග්ගාධිපතිනෝ ධම්මා කියන තැන එතන තියෙන්නේ මෙහෙමයි. දැන් සෝවාන් මාර්ගය අධිපති කරගෙන අරමුණු කරනවා. සෝවාන් ආර්ය පුද්ගලයා පස්සේ අවස්ථාවකදී ඥාන සම්පයුත්ත මහා කුසල් සිත් වලින් මේ අර මාර්ගය අරමුණු කරනවා. අරමුණු කරනකොට එතනදී එයාගේ හිතේ කරුණු දෙකක් වැඩ කරනවා විශේෂයෙන්ම. ඒ තමයි මේ අධිපති ධර්ම දෙයක් වැඩ කරනවා. ඒ තමයි එක වෙලාවකට මාර්ගය අරමුණු කරනකොට ඔතන ගන්න කරුණු දෙකයි. ඡන්දේ ගන්නෑ වීරියයි වීමංසාවයි කියන දෙකයි ගන්නෙ. එක වෙලාවකට වීරිය ප්‍රධාන වෙලා අර මාර්ගසිත අරමුණු වෙනවා. එතකොට වීරිය ප්‍රධාන වෙලා වීරිය බලවත් වෙලා වීරිය හින්දා මාර්ගසිත අරමුණු කරනකොට එතකොට ඒ මාර්ග හිත අරමුණු කිරීමේදී අධිපතියා වෙනවා වීරිය. ඊළඟට වීමංසාව අධිපති වෙනවා එක වෙලාවකට. සමහරලාට කතා කරනවා දෙන්නම අධිපති වෙනවා කියලා. ආන්න ඒ මාර්ගය අරමුණු කිරීමේදී මාර්ගසිත අරමුණු කිරීමේදී පහළ වෙන සෝබන සිත් එහෙම නැත්නම් මහා කුසල් සිත්වල යෙදෙන වීරිය චෛතසිකයයි
විමර්ශාව කියන ප්‍රඥා චෛතසිකයේ දෙන්නගේ තිබෙන බලපුලුවන්කාරකම තමයි මේ ධර්මතා දෙකෙන් මේ 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 කියන්නේ. ඒක හතරක් තියෙනවා මාර්ග හතරටම. ඒක නිසා මග්ගාධිපතිනෝ ධම්මා කියලා කියන්නේ වීරිය සහ විමර්ශා කියන ධර්ම දෙක. තේරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස, මගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. දෙකම ඉදිරිපත් කරනම් වෙලාව හැටියට බලලා උත්තර දෙන්න ස්වාමීන් වහන්ස. මේ දැන් මාර්ග හේතු දැන් අපි දැන් මේක දැන් මාර්ග සමාපත්තියක් ගැනද අපි දැන් අහලා තියෙන ඵල සමාපත්තියක් ගැන ඔය මාර්ග සමාපත්තියක්ද ගැනද මෙතන කියන්නේ නැත්නම් ඵල සමාපත්තිය කියන්නේ දෙකම එකයිද ස්වාමීන් වහන්ස? ඒක බලද්දි දැන් ඕක අරමුණු කරන්නේ අතීතයේ ඇති වුණ මාර්ග හිතක්ද ඵල හිතක්ද කියන එක අර දෙකක් තියෙන හින්දා ඒක පැටලෙන මාර්ග හිතද ඔය අරමුණු කරන්නේ නැත්නම් ඵල හිතද කියන එක දැන් අපි දැන් හිතලා තියෙන කියලා තියෙනවා මාර්ග හිතක් ආයේ පහළ වෙන්නේ නැහැ කියන එක. එතකොට ඒ කොන්න සමනස් දෙන්න එතකොට අතීතයේ ඇති වුණ මාර්ග හිතක් අපි අරමුණු කරනවාද නිවන කියලා නැත්නම් වර්තමානයේ අර ඵල හිතක් කියන වර්තමාන නිවනද ඒ අරමුණු වෙන්නේ නැත්නම් අතීතයේ අරමුණු නිවනද අපි එහෙම උනත් අරමුණු වෙන්නේ කියන එක තමයි මගේ ප්‍රශ්නේ. කඩුණි එක දෙවෙනි එක සමනස් අභිඥා ගැන කියනවා මේ අර උඟාක් මේ මගේ කටපැට වෙන හින්දා පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා සමනස් මේ අවිද්‍යා කියලා තියෙනවා අවිඥා කියලා කියනවා අවිද්‍යා කියලා තේම තියෙනවා එහෙනම් අර මේ දුක් ප්‍රතිපදා දන්ද අර ප්‍රතිපදා හතර කියන කොටත් අවිඥා කියන වචනේ පාවිච්චි වෙනවා මේ අවිඥා කියන එක කොහොමද සාමාන්‍යයෙන් තේරුම් ගන්නේ හරියටම අතනත් මේ මෙතනත් තියෙනවා අවිඥාවක් උපදා ගන්නකොට ඒ කියන්නේ ධ්‍යාන වල එහෙම හිතුවත් තියෙනවා අර ප්‍රතිපදා හතරදී අවිඥා කියලා තියෙනවා දෙකම එකයිද නැත්නම් දෙකම වෙනස් කියනස් පොඩ්ඩක් පැහැදිලි කරන්න තවන්නු තිරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, බ්‍රුණ මහත්මයාගේ පළවෙනි ප්‍රශ්නෙට මටත් පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. මේ දැන් අපි ඔය ධානවල ඉගෙන ගන්නකොට කියනවා ධානයකටපත් වුණාම ඒකට නැවත ගිහිල්ලා වශී කරලා ධානය බලවත් කරගන්න ඕනේ කියලා. ඒ වගේ දැන් මේ සෝවාන් මාර්ගසිත් ඵලසිත්වල එහෙම දෙයක්ද මේ ආපහු ගිහිල්ලා බලනවා කියලා කිව්වේ සත්‍යවේක්ෂා කිරීමක්ද එහෙම දෙයක්ද කියලා පොඩ්ඩක් ප්‍රශ්නයක් ඇති වුණා. ඒකත් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. මේ ධර්ම කාණ්ඩය කතා කිරීමේදී අපේ මාතෘකාව තමයි තික මාතිකාව. මේ තික මාතිකාවේ ධර්ම තුනක් තියෙනවා. සෝවාන් වෙච්ච අවස්ථාවේදී සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මාර්ග ඵලවලට පත් වෙච්ච අවස්ථාවේදී සිදුවෙන සිදුවීමක් තියෙන එකක් තමයි මේ කියන්නේ. මේ කතාව කරගෙන යනකොට කිසියම් තැනකදී අද මම භාවිතා කරේ නැති වචනයක් තියෙනවා. ඒ තමයි සමාපatti කියන වචනේ. සමාපatti කියන වචනය මේ සම්වැදීම, තරයේ පැවැත්වීම, දැස ගැනීම ඒ වගේ අර්ථ දෙන එකක්. මාර්ග සමාපatti නැහැ. හැබැයි ඵල සමාපatti තියෙනවා. ඵල සමාපත්තියෙන් කරන්නේ නිවන අරමුණු කරේ ඵල සමාපatti සිත්වලට නිවන අරමුණු වෙනවා. මාර්ග හිතටත් නිවන අරමුණු වෙනවා. මේක අපේ මහත්මලාට මහත්මීන්ට තේරුම් ගැනීමට ලේසි. හැම වෙලාවෙම මාර්ග හිතට අරමුණු වෙන්නේ නිවන, ඵලසිතටත් අරමුණු වෙන්නේ නිවන. ඒක නිසා ඒ හිතෙන් වෙන කිසිම කටයුත්තක් කරන්න බෑ. ඒකේ වෙනස තමයි මාර්ගසිතේදී වෙන්නේ නිවනත් අරමුණු වෙනවා, කෙලෙසුත් නැති වී යනවා. ඵලසිතේදී වෙන්නේ මොකද්ද? නිවන අරමුණු වෙනවා, කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. ඕක තමයි ඔක ප්‍රධාන වෙනස. ඵල සමාපත්තියටපත් වෙන්න පුළුවන්, නිවන අරමුණු කරගෙනම පවතින හිත තියන්න පුළුවන්. හැබැයි මාර්ගසිත කරන්න පුළුවන්කම තියෙන එකයි. හැබැයි මේ ඵලසිතින් මාර්ගසිත අරමුණු කරන්න බෑ.
පලසිතෙන් අරමුණු වෙන්නේ නිවනයි. මාර්ගසිතෙන් පලසිත අරමුණු කරන්නට බැහැ. මාර්ගසිතෙන් නිවනයි අරමුණු කරන්නේ. නිවන් දැක්කාට පස්සේ ඒ නිවන් අවබෝධ කරච්ච කෙනාට මාර්ගසිත අතීතයි. හැම වෙලාවෙම අතීතයි. කවදාකවත් මාර්ගසිත වර්තමාන වෙන්නේ නැහැ. කවදාකවත් මාර්ගසිත අනාගත වෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම අතීතයි. එතකොට මාර්ගසිත අතීත වුණාට ඒ මාර්ගසිතේ සිද්ධිය වර්තමානයේට ඇදලා අරගෙන අතීතයේ තිබෙද්දී මේ අරමුණු කරන්නේ වර්තමානින් තමයි. හැබැයි සිද්ධිත අතීතයි. අතීත සිද්ධියක් තමයි වර්තමානයේ හිතින් අරමුණු කරන්නේ. ඒ වර්තමාන සිත ඇවිල්ලා මේ මාර්ග සිතක් නොවේ. වර්තමාන සිත ඇවිල්ලා ඵල සිතකුත් නොවේ. වර්තමාන සිත ඇවිල්ලා හොඳ පියෝ බල සම්පන්න කාමාවචක කුසල සිතක් නැත්තම් අවිඥාසිත. මේ කාමාවචක කුසල සිතකින් අතීතයේ සිදුවෙච්ච සිදුවීමක් තමයි අරමුණු කරන්නේ. ආන්න ඒ සිද්ධිය තමයි ඔය කිව්වේ. ඒක නිසා සමාපත්තියක් ගැන නෙවෙයි මේ කිව්වේ. දෙක වචනයක් තියෙනවා මේ වචන හතරක් විතර තිබෙනවා. එක මේ සබ්දේ වශයෙන් නැකම් කියනවා. අර්ථේ වශයෙන් නෙවෙයි. සබ්දේ වශයෙන් ළඟින් යන නැකමක් කියන අයියාමලු වගේ ඉන්න මේ වචන හතරක් විතර තිබෙනවා. එකක් තමයි අවිජ්ජා. අනිත් එක අභිජ්ජා. අනිත් එක අවිජ්ජා, අවිජ්ජා, අවිඥා. තවත් එකක් විතරව. අවිජ්ජාවයි, අවිද්‍යාවයි, අවිජ්ජා, අවිඥා. ඒ තමයි අවිජ්ජා කියලා කියන්නේ මුලාව, මෝහය, මෝඩකම, නොදැනීම. ඔන්න අවිජ්ජා කියන එක. අනිත් එක තමයි මේ අවිජ්ජා. ඒක ලියන්නේ අයන්න මහ ප්‍රාණ බියන්න ඊළඟට අල්දයන්න මහ ප්‍රාණ ජයන්. ඒකට කියනවා අවිජ්ජා කියලා. ඒක ඇවිල්ලා තදබල ඒකට කියන්නේ තදබල ලෝභසහගත ගතියක්. හැබැයි ලෝභසහගත ගතියක් වගේ තියෙන එක කියන්නේ මේ බලවත් වූ ලෝභය. බලවත් ලෝභය අවිජ්ජා කියලා කියනවා. දැන් අහලා ඇති අවිජ්ජා ව්‍යාපාද කියලා යනවනේ දෙකක්. ඔය අවිජ්ජා ව්‍යාපාද කියන දෙක ලෝභය, ද්වේෂය කියන එකයි යන්නේ. එතනදී තදබල වෙච්ච ලෝභයට කියන අවිජ්ජා කියලා. ව්‍යාපාදෙත් ඒ වගේ. ඒක නිසා ඒ කියන්නේ ලෝභය. අවිජ්ජා කියන්නේ මෝහය. අවිජ්ජා කියලා කියන්නේ ලෝභය, තණ්හා. අනිත් එක තමයි අවිඥා. ඒක ලියන්නේ අයන්නයි මහ ප්‍රාණ බියන්න. අනිත් එක තමයි අවිඥයන්න, ඥායන්, අවිඥා. ඔක සිංහලෙන් ලියනකොට අර ගයන ඥායන් ලියනවා. සංයක නැහැ මොකද. මේ අවිඥා කියලා කියන්නේ ඒකට කියනවා මේ විශේෂිත ඥානය කියලා. විශේෂිත දැන් නුවණ කියලා එකක් තියෙනවා. දැන් අපිට පුළුවන් සාමාන්‍ය මිනිසුත් එක්ක කතා බහ කිරීමේදී දැනුම ලබාගෙන මේ
අපිට පුළුවන් මේ දැනුමෙන් කතා කරන්න පුළුවන් යම් කිසි දෙයක් හඳුන්වන්න පුළුවන් එහෙම එකක් තියෙනවා. ඒකට කියනවා මේ දැනුම කියලා කියනවා ඥානය කියලා කියනවා ප්‍රඥාව කියලා කියනවා. හැබැයි මේ ඔය අපිට මේ වෙන කෙනෙකුගෙන් දන්නේ නැති දෙයක් අහගත්තයින් පස්සේ ඒ දන්නේ නැති දේ විස්තර කිරීමෙන් ලැබෙනා වූ දැනුම වගේ එකක් නෙවෙයි මේ අභිඥා කියලා කියන්නේ. ඒක ඇවිල්ලා තමා තුළම යම්කිසි වැඩ කටයුත්තක් කරලා පංච නීවරණ ධර්මයන් යට කරගෙන හිත ඒකාග්‍රතාවයට පත් කරගෙන ඒ තුලින් ඒ ගැම්මින් සමාදාන උත්සාහයෙන් හිත පිරිසිදු කිරීම වශයෙන් මතුවී ඇතිවෙන්නා වූ ඥානයක් තියෙනවා. ඒ ඥානය කියන අභිඥා කියලා. ඒක විශේෂිත ඥානයක්. ඒක උත්තරීතර ඥානයක්. ඒ අභිඥා ඥානයෙන් තමයි සාමාන්‍ය කෙනෙකුට දකින්නේ පෙනෙන්නේ ඇති විශේෂිත දේවල් අපිට දකින්න දැනගන්න බලන්න පුළුවන්කම තියෙන්නේ. ආන්න ඒක නිසා අභිඥා කියලා කියන්නේ විශේෂිත ඥානයක්. අනිත් අයගේ සිත් දකින, දුර තියෙන රූප දකින, දුර ළඟ තියෙන ශබ්ද අහන, ආන්න එහෙම විශේෂිත බලවත් වූ දැනුමක් ඥානයක්. ඒකට තමයි අභිඥා කියලා කියන්නේ. අභිජ්ජා කියන එකයි අභිඥා කියන එකයි නිකන් එක ළඟින් යන්නා වූ මේ පොඩි ශබ්ද වශයෙන් නැකම් කියන ඒවා වුණාට අර්ථ වශයෙන් සම්පූර්ණම වෙනස්. ඒකයි මතක් කරන්න පුළුවන්කම තියෙන. තෙරුවන් සරණයි. තාම මොනාට තියෙන නම. අවසරයි ස්වාමීනි. ඒක සම්බන්ධව පොඩි එකක් තමයි කියන්න දෙවි ස්වාමීන් වහන්සේ. බොහොම තෙන් අයිකොත් මම කලින් ඕක තේරුම් මම කියනකොටත් මම හිතන් හිටියේ අර මේ ඵල සමාපත්තිය වලට යනවා වගේ මේ හිතත් මේ කතා කරන්නේ අනුලෝම ගෝත්‍ර භූ එහෙම චිත්ත වීදියක් ඇති වෙලා අර ඵල හරි ධ්‍යාන වැඩි එකේ යන හිතක් කියන. ඒතකොට මෙහෙම දැන් ස්වාමීනි කියපු විදිහට තේරුණ මේ අතීතය තුන මාර්ග හිත මේ සිහි කරන එක නිකන් සාමාන්‍ය චිත්ත වීදියක් හැටියට මනෝද්වාරික චිත්ත වීදියක් කියන එක නිකන් සාමාන්‍ය එක චිත්ත වීදියක් තමයි යන්නේ කියන එක. එහෙම හරි මේ ස්වාමීනි දැන් තේරුම් ගත්ත විදිහට තේරුම් ගන්න. එහෙම හොඳයි. එහෙම හොඳයි. එක චිත්ත වීදියක් ඒ කියන්නේ පස්සේ කාලෙකින් මේ මාර්ග චිත්ත වීතියේ තේ එකක් නේ ගොඩාක් උනත් හැරෙන්න පුළුවන්. නමුත් එහෙම තමයි තියෙන්නේ. ඒ විදිහට තේරුම් ගන්න හොඳයි. සම්මාන අවසරයි පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔබන් සාරංගලා මේ හේතුඵල රාමයේ අරමුණු ඉතා විශාල ප්‍රමාණයක් අරමුණු අප්‍රමාණව තියෙන නිසා මේ හිතට වෙහෙසයි හිතට දුකටපත් වෙනවා කියලා. එහෙනම් සම්මාන මෙතන දැන් මම මේ නිර්වාණ ධාතුව අරමුණු කරනවා කියලා කියන්නේ සම්මාන්තේ මෙතන මේ අරමුණු විශාල ප්‍රමාණයක් දුක බව අවබෝධ වීමද එහෙම නැත්නම් අරමුණක් නැති තැනක් තියෙන බව දැන ගැනීමද කොහොමද අපි නිවන අරමුණු කරනවා කියන එක අර දිහා හිතාගන්නේ කොහොමද සම්මාන්ත පොඩක් පැහැදිලි කරගෙන ternary කරන්නයි. ඒක කට වචනේ නිවන් කියන්නේ කොහොමද කියලා නම් උත්සාහයක් දරමු. මෙහෙමයි. ඇත්ත වශයෙන්ම මේ අරමුණු වල තිබෙනා වූ මේ හැම සිතුවිල්ලකම මහත්මයා පුදුම දුක්ඛ ස්කන්ධයක් තියෙන්නේ. මේ හිතන හිතුවිලි වල පුදුමාකාර දුක්ඛ ස්කන්ධයක් තියෙන්නේ. අපිට ඒක තේරෙන්නේ නැත්තේ හැම වෙලෙම මේකෙන් අයින් වෙච්ච ගමන් අතන සැපයි කියලා තව තැනකට මේ අපි ඉන්න පරිසරයේ මේ විදිහට හිතුවොත් මෙන්න මේ දේ කරුත් මේ වගේ දෙයක් තියෙනවා. මේ ඔය එක දෙයක් මාත්‍යා හොඳට ගැඹුරින් මෙනේ කරුට මේ ඒකේ අස්සට හිත කියලා බලනවා. මේ දුක එහෙම තේරෙන්නේ ওই විදිහටයි. අනිත්‍ය ස්වභාවය දුක ওই අනාත්ම ස්වභාවය අර උඩින් යනකොට හිත පැනපැන යනවා. ඒක ආරම්භණික මේ හරියට කියනවනම් ඒ මෙනේ කරුට අස්සෙ තිබෙන්නා වූ
මේ එක දෙයක් මෙනෙහි කරනකොට අසිතබින්නා වූ දෙය හොඳට මතුවලා එනවා. ඔය නිවන් දකින්නේ එවැනි අවස්ථාවකදී. බට්ටික කටේ දාගෙන වෙන මොකුත් කන් නැතුව බට්ටික කටේ දාගෙන නිකම් බත්තර ටිකක් විතර කපහපයි ඉඳ බලන්න. ඒකේ තිබෙනවා මේ එක්තරා විදිහක රසයක්. හැබැයි ඒ රසය ඉන්නේ නැහැ ඔය වෙන වෙන જાති ඔකට මිශ්‍ර කරලා හැවා පස්සේ. අන්න ඒ වගේ මේ ලෝකයේ හතේකුණ පැතිරලා තිබෙනා වූ මල උඩින් පල්ලෙන් ඔය සැපහිතාගෙන පයින්කොට අර එකක තිබෙනා වූ දේ මතුවෙලා ඉන්නේ. නිවන් දකිනකොට නිවන් අරමුණු වෙන්නේ නිවන් අරමුණු කරන් ඒක සාන්තයි කියලා දකින්නේ කරුණු තුනක් හින්දායි මම. එකක් තමයි නිවන දැනෙන ක්‍රම තුනකට. එකක් තමයි සමහර අය මේ නිවන් දැකපු නැති කෙන හැම වෙලාවෙම හිතින් අතපත ගහගෙන ඉන්නේ මේ දුක්ඛදායක වූ අනිත්‍ය වූ අනාත්ම වූ මේ ස්වභාවයෙන් යුක්ත වෙච්ච මේ නාම රූප රැල්ලක්නේ. ඕක ඇවිල්ලා මේ අර හිතින්ම හැමතැනම අර බුම්බ මොටයි පටලවා ගත්තා වගේ මේක හැමතැනම ඒත් මෙහෙට කකාර කකාර කෑලි කෑලි මනසින් බල බල ඉන්නවා. ඉතින් භාවනා කරන්න නැති එක්කෙනෙකුට මේක භාවනා කරන්නා වූ එක්කෙනාට අවංකවම විදර්ශනා කරගෙන යනකොට විදර්ශනා කිරීම දුකයි. විදර්ශනා කිරීම දුකයි කියලා කියන්නේ කවදාකවත් හිත නවතින්නේ නැහැ. හිත මේ ඩිංගක් මෙනෙහි කරලා ඒක අතහැරනකොට තව ආරම්භණයක් එතෙන්ද හේතු වෙලා. ඊට පස්සේ ඒකත් මෙනෙහි කරන්න එපායි. ඒක මෙනෙහි කරලා ඉවර වෙනකොටම ඒකත් තව එකක් එතෙන්ද හේතු වෙලා ඇවිල්ලා. ඒක මෙනෙහි කරන්න එපායි. අනිත් එක එකම විදිහයකකුත් නෙවෙයි. එකක් ඩිංගක් තීරුම් යනකොට ඒක අනිත් පැත්තේ තව පැත්තකට මාරු වෙනවා. ඊට පස්සේ ඒක මාරු වෙනවා, අරමුණත් මාරු වෙනවා, ඒකේ shape එකත් මාරු වෙනවා. ඔකින්ද මේ සිහිය පවත්වා ගන්නට අමාරුයි. ඒකින්ද දුකයි ඒකත් අමාරුයි. වීරිය හිටින්නේ ඒකත් අමාරුයි. ප්‍රඥාව හිටින්නේ ඒකත් අමාරුයි. ඩිංගක් වැටිලා මේ හොඳට වැටිගෙන යන්නේ කියන එක බලාපොරොත්තු වෙනවා ඒකත් අමාරුයි. ඊට පස්සේ පොඩ්ඩක් හොඳයි කියලා වැටෙනකොට මාන්නේ එනවා එතනත් අමාරුයි. කලකිරීම, පසුබැසීම ඔය ඔක්කොම ටික ඔය විදර්ශනා කිරීම තුළ තියෙනවා. විදර්ශනා කිරීම තුළ තියෙන්නේ අනිත්‍ය මේ සංස්කාර ධර්මයන්ගේ දුක කියන එක තේරෙන මෙනෙහි කරගන්න බැරියාවෙන් හින්දාවත් ඒ දුකයි. හිතින් නැති හින්දා දුකයි. Taman හිතාගෙන හිටපු හැටියට වෙන්නේ නැති හින්දා දුකයි. මහා කෝටි ප්‍රකෝටි ගානක් තියෙන ඔකට. දැන් කොහොම ඔකට කියනවා මේ සංස්කාර ධර්මයන්ගේ කිසිම මේ කියන්නේ ප්‍රීත ගතියක් නැහැ. කිසිම මෙනෙහි කරනවා මෙනෙහි කරනවා මෙනෙහි කරනවා එකට නමකුත් දාලා තියෙනවා විපස්සනා කරනවා කියලා. හරිම ග්‍රේට් හරිම ඉහළයි මේ එළියට බහලා විපස්සනාව ගැන කතා කරමු. මේ කොරන්න ගියන් පස්සේ හරි දුකයි බෑ. ඉතින් ඒකින්ද මේකේ තියෙන්නේ මේ කිසිම ප්‍රණීත ගතියක් සැප ගතියක් නැහැ. ඒක නිසා එතනින් ඒ ගතිය අනේ මේක හොඳ නෑ මේක අමාරුයි මෙන් ඒ වගේ අනිත්‍යයි වෙනස් වෙවි යන්නේ එක දුක නැති එක පාරම වැටෙනවා නිවන අරමුණු වෙනවා ඔය ගොඩ ආස්සේ. අන්න ඒ ගොඩ ආස්සේ නිවන අරමුණු වෙන්නේ මේ අර හේතුඵල නාම රූප ටිකේ ඒකින් අහකට පැනලා ඉස්සර වෙලා හේතුඵල ධර්ම ටික නාම රූප ධර්ම ටික කාලගද ඒකේ හිටියා. ඉඳලා එක පාරම අරක පැත්තට හැරෙනවා. මේ මේකට වඩා මේක හොඳයි කියලා. ඒකට කියනවා අපනිහිත විමුක්තිය කියලා. අනිත්‍ය එක තමයි මේ අනිත්‍ය ගැන මෙනෙහි කර ඉන්නවා. මේක වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස්සක් කෙලවරක් නැහැ. ඊට පස්සේ අනිත්‍ය වූ සංස්කාර ධර්මයන් නාම රූප ධර්මයන් අතපතක ගහ අනිත්‍යෙම බලබලා 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 අනිත්‍ය හැටියට බලබලා ඉන්නකොට ඊට පස්සේ එකපාරම මේක අනිත්‍ය අන්න අතර නිත්‍යයි කියලා නිත්‍ය වූ නිර්වාණය පේනවා. ඒකට කියනවා තවන්නමක්. ඊළඟට
අනිත් එක තමයි මේ එම් හොඳයි මේකේ සත්වයේ ජීවියක් මම මේ භවනා කරනවා කියලා මේ සත්තරම්මණේක වශයෙන් ජීවාරම්මණේක වශයෙන් තිබිච්ච එක එහෙම එකක් නැහෙනි කියලා අනිත් පැත්තට හැරෙනවා ඊට පස්සේ ආත්මයක් නැති ස්වභාවය නිර්වාණ ධාතුව කියලා මෙනේ. ඔන්න ඔය විදිහට නිර්වාණයට දැසගන්න විදි තුනක් තියෙනවා. මේ ඒක නිර්වාණයේ තියෙන්නේ ඒක ලක්ෂණයයි විමුක්ති රසයයි. ඒ විමුක්ති රසය වෙන්නේ ඒකට එහෙම නමක් දාන්න හේතුව මේ මේ සංස්කාරයන්ගේ තිබෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම අල්ලගෙන. ඒක නිසා මේ මේ නිර්වාණේ අරමුණු වීමේදී මට ඒක අහපු ප්‍රශ්නයක් දැන් නම් අමතක වුණා. ඒ වුණත් මේ ඒක කික්වින් යන එකක් තමයි මේ කියන්නේ. නිර්වාණේ අරමුණු වෙනකොට මේ නානා ප්‍රකාර මහ විශාල දුක්ඛස්කන්ධයේ මේකින් තිබෙන්නා වූ මේ හිතර හිතර ඉන්න එකින් අයින් වෙන මේ විමුක්තිය සැහැල්ලු ඒකාන්තින්ම මේ තියෙනවා මිනිස්සුන් තව එකක් තමයි මේ මිනිස්සුන්ට තරහා යනවනේ. තරහා යන්නේ සමහර වෙලාවට එකක් කර කර ඉන්නකොට තව එක්කෙනෙක් කියලා අහනවා. එකක් ගෙදරක බලන්න එකක් මොකක් හරි හිත පහසෙන් කරගෙන නිෂ්කලංක ඉන්නකොට තව එක්කෙනෙක් කියලා එක දරුවෙක් එකක් කියනවා. මහත්තයා හරි නෝනා හරි එකක් කියනවා. තව එකක් ඊට පස්සේ ටෙලිෆෝන් කෝල් එකක් කරනවා. ඒකට මේ හිතට හරි කරච්චල එකක් අරමුණු කරගෙන ඒක කරකන්ට බෑ. අරමුණු වැඩි ටෙලිෆෝන් කෝල් එකක් කරනවා ඉදිරියෙන් ඉක්කේ නෑ. ඒකට මේකේ වැඩ කටයුතු වැඩි වුණාන් පස්සේ දුකයි. ඔය සරල එකක්. ඊරෙන්වා විදර්ශනා භාවනා කරන්න ගියා. තිරුවන් සරණයි. ඔබන්ට අනේක වාරයක් පින්තානත් එක පැහැදිලි කර දුන්න තෙරුවන් සරණයි. දුක බලලම තමයි නිවන අවබෝධ කරගන්න කියන එක තමයි ඔබවහන්සේ කියන්නේ. දුකම දැන් අපිට ඉතින් සත්‍යක් නැහැ. ඉතින් ඇත්තටම මේ දුක ගැනම අවබෝධ කර ගැනීම කියන්නේ මොකද? මේ මට මේ ආසන්නම සිද්ධ වීමක් වුණා. දැන් අපි ජීවිතේ ඉන්නකොට ඉතින් අම්මල තාත්තලා නාම රූප විදියට බලන්න ඇත්තටම අපිට සලසන්න වෙනවා. ඒ දේවල් කරන්න වෙනවනේ. ඉතින් මේ ආසන්නම සිදුවීම ඉතාමත්ම තද බලම දුකක් මට ආවා මේ ගිය සතියේ. මොකද මේ මගේ තාත්තා ඉන්නේ ලංකාවේ, මම ඉන්නේ කැනඩාවේ. ඉතින් මම හැමදාම වගේ ඉතින් එයාගේ සැපදුක බලනවා. ඉතින් මගේ සහෝදරයක් ගෙදර ඉන්නවා. නමුත් මේ අර සහෝදරයා මේ අර තාත්තට දීපු ඔක්කොම ඒ ඇඳන් බෙඩ්ෂීට් ඒ ෆෑන් ඒව ඔක්කොම එයා පැත්තකට දාලා මේ තාත්තා මේ කාමරයක දාලා කොනේම බොහොම කළු මට මම සතියකට දවසක් එකිනෙක යවලා බලනවා කොහොමද ඉන්නේ තාත්තා කියලා. ඒ මිනිස්සයා කිව්වා අනේ හරිම කළු ගැහිච්ච නෙට් එකක් ඇඳේ සීට් එකක්වත් නැහැ. මේ හරිම මේ මිනිස්සයාට මේ එකක් ආවා කියලා මේ කනවා ඉල්ලනවා වැඩි කියලා කන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක හරිම හදවතට මේ පිහියෙන් අන්නවා වගේ දැනීමක් මට ඒ වෙලාවේ ආවා. නමුත් මම පොඩි වෙලාවකින් ඒක සමනය කරගත්තා. නමුත් ඉතින් මේ දුක ඉතින් ඇත්තටම මේ මගේ තාත්තා කියන එක්කෙනා ඉතාමත්ම මේ මම හිතන්නේ ළමයින්ට හරිම ආදරෙන් නිරෑ වැඩරිලැවිලත් අම්මා කියන උකුල තියාගෙන තමයි ඉදි කරන්නේ. ඉතින් ඇත්තටම ඉතින් මේ දුක තමයි අපිට බලන්න තියෙන්නේ කියලා මට හිතුණා ස්වාමීන් වහන්ස. මේ ඒක හිතනකොට මට ගොඩක් අමාරුයි. ඒක අතාරිනකොට මට සහනයක් එනවා. කියන්නේ එතකොට එතනත් අපිට මේ ලෞකික වශයෙන් හිතට එනවනේ හිතන් නැතුව ඉන්නකොට. මනුෂ්‍ය ස්වාමීන් වහන්සේ හරිද කියලා මම අහන්නේ. එතකොට මේ නිවන අවබෝධ කරගන්නකොට මේක මේ දේවල් හිතන්න නැතුවම අපිට ඉන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් අපිට ඔව් ඒකේ තියෙනවා මේ හැබෑව තමයි ඔය මෞපිය උපස්ථාන ලෞකික වශයෙන් මෞපිය උපස්ථාන හොඳයි. පින් සිද්ධ වෙනවා, කුසල් වැඩෙනවා. මෞපිය උපස්ථාන කර කරම සංසාරයේ ගියයන් යනකොට දුකයි.
මෞපිය උපස්ථානයත් ඇවිල්ලා මේ ක්‍රියාවසයෙන් කුසල ආරම්මණයක වුණාට මෞපිය උපස්ථානයත් ඇවිල්ලා දුකට යටත්වයි තියෙන්නේ මෞපිය උපස්ථානයත් අනිත්‍යත්වයට යටයි තිබෙන්නේ මෞපිය උපස්ථානයත් අනාත්මයස්සේ තියෙන්නේ ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් කරුණු කාරණා ගලපලා කතා කිරීමේදී මෞපිය උපස්ථානය හොඳයි හැබැයි අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් කතා කරොත් එහෙම ඒකත් සංකත ධර්මස්සේ තියෙන නිසා ඒක දුකයි ඒක නිසා කවදාකවත් ඔය කිසිම අපි කරන පින්කම් උනත් මේ දුකයි කියලා කියන්නේ ඒකයි ඒක තේරෙන්නේ නැහැ අපි පිනක් කරාම අවසන් කරන්නත් දැන් කාලෙ ඇවිල්ලා අපි කුසලයක් වඩනකොට හැම වෙලාවෙම කොච්චර වටිනාම වටිනා ඉතා පිරිසිදු කුසල කර්මයක් කරලා මනුස්ස ලෝකයට ආවත් ඒ මනුස්ස ලෝකයේ විපාක දෙවෙන ඒ කුසලය පින පින කරනකොටම අපි විපාකයට බැඳෙනවනේ ඒකනේ සංයෝග වෙනවා කියලා කියන්නේ සංයෝග වෙනවා කියලා කියන්නේ කුසලය ඇවිල්ලා විපාකයට බැඳී යනවා. කවදාකවත් කුසලයක් කරනකොට විපාකය ඕන නෑ කියලා කොච්චර කිව්වත් ඒක වෙන්නේ නෑ. සංයෝග වෙනවා විපාකයට සම්බන්ධ වෙන බැඳෙනවා. අපි විපාකයට එනකොට මනුස්ස ලෝකයට කවදාකවත් මව් කුසක උපදින් නැතුව මනුස්ස ලෝකයට එන්න දෙන්නේ නෑ. ලේවැකිරිච්ච ශරීරයක් නැතුව මෞකුසට එන්න දෙන්නේ නැහැ. මෞකුසේ තෙරපිලා ඉන්න නැතුව මෞකුසට මේ මනුස්ස ලෝකෙට එන්න දෙන්නේ නැහැ. ඒ වගේම පොඩි කාලේ එහෙට මෙහෙට පෙල්ලන් නැතුව ජරා කරගන්න නැතුව ඉන්න විදිහක මනුස්ස ලෝකෙට එන්න දෙන්නේ නැහැ. ඒ වගේම කොච්චර විපාක දුන්නත් හොඳට මේ ඔක්කොම ටික මේ පැකේජ් එක මෞකුසේ උපත්ති දුක ලේවැගිරීම ඇඳීම ඊට පස්සේ ඔය සීතල ටව්වට අහුවීම උපදුනාට පස්සේ නර්ස්ලා අරගොල්ල මේ ගිල හිට මෙට පෙල්ලන එක ඒ ඔක්කොම පැකේජ් එකට අයිති ඔය දුක පැකේජ් එකේ තියෙනවා ඊට පස්සේ එතන ඉඳලම වැඩෙන එක ජරාව දිරායනයක දිරීම තියෙනවා මරණය කියන එක ඔක්කොම තියෙනවා ඒක නිසා මොන කුසලය කරත් ඔය ටික අයින් කරපු ජරාව අයින් කරපු මරණය අයින් කරපු එකක් ඒ පැකේජ් එකේ නැහැ ඒක නිසා කියනවා මේ කුසලයක් විඳින්න ගියාම නරක තැනකට දාලා දෙන එක දුකයි ඒක හරිම දුකයි ඒක නිසා අපි මං හිතන්නේ මේ කාල වේලාවත් ඊයයි කියලා තමයි මම හිතන්නේ ඉතින් මේ ওই විදිහට තමයි ඒක නිසා මෞපිය උපස්ථානය කියන එකත් ඉතින් කරුණාවෙන් කරන්න ඕනේ ඒ වගේම ඉතින් ওই වගේ ඉතින් ඔය මේ විපරීත අදහස් ඇති අයත් ඉතින් ඔය සහෝදරයෝ සහෝදරියෝ දූලා පුතාලා ඔගොල්ලෝ වෙනවා. ඉතින් ඕවා ඕකනේ වැඩේ කියන්නේ මොන ලංකා මොන මානව ලෝකේ ආවත් ඉතින් ඔහේ හරි ඔය බංකොලොත් අදහස් තියෙන කෙනෙක් අපි නෑදෑයි වුණත් එහෙම ඉතින් ඉවරනේ. කොච්චර හොඳට ඉන්න ගියත් ඔය ඉන්නන්නේ හොඳ ඔය කොච්චර හොඳ පවුල්වල ඉන්නේ පාරේ බහලා යන්න බැරි වෙන වැඩ කරලා දෙනවනේ. Taman හොඳයි. සාන්තයි. නමුත් මේ කොච්චර සාන්ත වුණත් හොඳ වුණත් අපි වරදක් නෑ. නමුත් අපි අය වටේ ඉන්න අය කරන જાති වලින් අපිට පීඩාවක් එනවනේ. ඒ වගේ මිදෙන්නේ නෑනේ. එකක් අයින් කරන තව එකක්. ඕක තමයි ඕ වගේ අසිතීමේ දුක. ඒ නිසා මේ හැම එකකින්ම මිදලා යන්න මේ කුසල් හේතු වේවාම කියලා මෛත්‍රියෙන් ඉතින් අපි ප්‍රාර්ථනා කරමු. තිරුවන් සරණයි සාන්වාස හොඳයි එහෙමනම් අද දවසේදී වැඩසටහන අපි නිමා කරමු අද දවසේදී සුපුරුදු පරිදි අපගේ අනුකම්පාවෙන් අභිධර්ම පාඨමාලාව අපිට කියා දුන්නේ නවසිලන්තේ වැඩවාසය කරන පූජ්‍යපාද වැඩිමල් ජිනාලංකාර ස්වාමීන් වහන්සේ ඉතින් උන්වහන්සේට
හැමදාමත් වගේම සියලුම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් අපි নমස්කාර පූර්වකව අපේ ගෞරවයේ පුරණවාසෙන්නවා. ඉතින් එහෙනම් අපි දපන සති සඳුදා දිනේදී නැවතත් මුණ ගැහෙනවා සුපුරුදු වේලාවටම තවත් පාට මාලාවකට. එහෙනම් අද දවසේදී සාකච්ඡා නිමා කරන්න ලෙස මම ඉතාම ගෞරවයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි. නැයි තෙරුවන් සරණයි. ඉතින් අපි මේ වෙලාවේදී සෑම දිනාටම ආශිර්වාද කරනවා මේ ගැඹීර කතාවල්, ඒ වගේම අභිධර්මයේ කියලා කියන්නේ මේ මාතිකාවල් වලින් අවුස්සන ආරාවුස්සන ධර්ම පරාසය මේ සුළුපටු වේව නෙවෙයි, ඒවා මේ කුඩු වගේ. මේ ඇත්ත වශයෙන්ම ඔය සූත්‍රවල තියෙන්නේ ගත්තයින් පස්සේ ලොකු ලොකු කෑලි වගේ තියෙන. දැන් මේ වගේ මේ ඇවිල්ලා මහ කුඩු වගේ තියෙන දේවල්. ඉතින් මේවා අහුලනවා කියන එක ලේසිත් නෑ. නමුත් අපේ පින්වත් හැම දෙනාම මේවට සෑහෙන උද්‍යෝගිකින් මේ කාලය අරගෙන මේ අහන එක ගැන අපි මෛත්‍රියෙන් තෙරුවන් ගුණ සිහිපත් කරලා ආශිර්වාද කරනවා. ඒකේ පුරුගාමී පින්වත් දලුවත් මහත්තයා ඉන්නවා. ඉතින් මහත්තයාගේ තිබෙනා කරුණේක උත්සාහය එක්කාස කර ගැනීම මත තමයි මේකේ හැඩවැට තියෙන්නේ. වගේම අපි ආශිර්වාද කරනවා හෙට දවසටත්. ඉතින් මේ මහත්තයා උපන්දිනේ තියදිලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒක කොහොමද ඒක දැනගත්තේ? ඒවත් ඉතින් ඔය සංනිවේදනේ වෙනවා. ඉතින් උපන්දිනේ කියලා කියන්නේත් ඉතින් මේ වෙලාවේ ඉතින් මේ සම්මත වශයෙන් හොඳයි, පරමාර්ථ වශයෙන් දුකයි. ඉතින් සම්මත වශයෙන් සුබ හැටියට කුසල චේතනාවක් නැත්නම් ඒ වගේම උපන්දිනේ දවසට මහත්තයාගේ සුබ උපන්දිනයක් වේවා, නිදුක් නිරෝගී දීර්ඝාස වේවා. ඉතින් මේ දාම් කටයුතු තුනෙන් සිද්ධ කරගෙන යන යන්ට රත්නත්‍රි ආශිර්වාදී සැලසේවා. ඒ වගේම පින්වත් ලලිත් දලුවත් මහත්මයාටත්, මේ මහත්මයාටත් දරුවන්ටත්. ඉතින් අද මේ එක්කාසු වුණා පින්වත් ධර්මකාමී මහත්ම මහත්මයන් සෑම සියලු දෙනාටම මේ උතුම් උදාර්ථර දහම් වැඩසටහනින් අත්පත් කරගත්තා වූ පිරිසුදු පවිත්‍ර වූ මහානුභාව සම්පන්න කුසල ධර්මයන්ගේ කුසල චේතනාවන්ගේ අනුභව බලින් බුදු ධම්ම සංගයන ත්‍රිවිධ රත්නන්ත පරිමාණ ගුණ අනුභව බලින් සැපයක් සැනසෙල්ලක් වේවා, යහපතක් වේවා, ධම් සැනසෙල්ල මත වේවා, සෑම තැනකදීම යෝනිසෝ මනසිකාර්ය සිහිය නුවණ වැඩේවා, අකුසල ධර්මයන්ට ගොදුරු නොවේවා, කුසල ධර්මයන්ගෙන් හිත වර්ධනය වේවා, ඒ වගේම ධර්මයේ සිහිපත් කරන්ත විමර්ශාව ඇති වේවා, ඒ වගේම ධම්මවිචේ සම්බුද්ධංග වැඩේවා, සිහියෙන් නුවණින් කටයුතු කරමින් සද්ධාවෙන් වීර්යයෙන් සතිය සමාධියෙන් ප්‍රඥාවෙන් සම්පාණ බැබලමින් ආලෝකමත් වෙමින් ධර්මයේ ධම් එක එක කරුණු අහුල තීරණ අරගෙන ඒ උතුම් පරම ශාන්ත වූ පරම සුන්දර වූ ඒ උතුම් සදාකාලික සැප ඇති නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට මේ කුසල් මේ හේතු උපනිස්සේ වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු 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 සාද